අවුරුමිය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නැත්නම් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊ වගේම ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊළා ඊට පස්සෙ ලැබෙන විදියට සභාවෙන් පැනගින ප්‍රශ්නට උත්තර දෙමු මං ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට කරුණාවයි අති ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කරන අවස්ථාවේදීම අවස්ථාව හොඳින් වැටහුණි. අනතුරුව ඔසනවා ඔසවනවා තබනවා යන ආකාරයට මෙනෙහි කරන විටදී එයද වැටහුණි. විනාඩි 20ක් ගෙවන් වූ විටදී සක්මන් මළුවෙන් පිට සිට පාදයන් චලනය වන ආකාරය පෙනෙන්නට විය. මෙය වැඩි වේලාවක් නොවේ. පියවර 7-8ක් පමණ වේ. මේ ආකාරයෙන් දිගින් දිගටම බැලිය යුතුද? සක්මන පැයක් පමණ සිටිය හැක. ඉහත අවස්ථාවේදී හොඳ සතියක් තිබෙන බවට සහතික වෙමි. ඔයික විස්තර දෙන්නට හොර ගතියක් තියෙනවා. ඒක කාගෙත් ගතියක්. වම දකුණ වැටෙනවා, ඔසවන දකුණ වැටෙනවා. වැටහිච්ච දේ මොකද්ද කියලා? ඒක හංගන ගතියක් තියෙනවා. ඊට පස්සේ හොඳට වැටෙනවා, දිගට වැටෙනවා කියලා මොකද්ද වැටෙන්නේ කියන්නේ. ඉතින් මේක අපි දැනගන්න ඕනේ මේ කෙලෙස් හැංගෙන්න වැවෙනවා. මේ වැටෙන දේ තව කෙනෙකුට වැටෙන විදිහට නැත්තම් සංනිවේදනය වෙන විදිහට ඇතුල් කරා නම් මේ වාතාව ඉති අංග සම්පූර්ණයි. නමුත් මේකේ ගාන ලියලා තිනා සුළු කිරීම කරලා තිනා උත්තරේ පෙන්නලා නැහැ. මට මේ පිම්බිමේ වම දකුණ තියෙන්නේ කියන මෙනී කරයි කියලා කියන හිත ගියයි කියන වැටුණයි කියලා තියෙනවා. මොනවද වැටෙන්නේ කියලා නැහැ. ඉතින් මේක එක්කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. අපි හැම වෙලාවෙම යන්නේ කොයි දවුවත් මල්ලේ පොල් තමයි. කවදාවත් කියන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න දෙයක් කියලා. ඉතින් ඒ නිසා වැටුණයි කිව්වහම ඉතින් ගමේ තොටේ නම් හරි. නැත්තම් මේ යන්න හදන ගැඹුරු ගමනක් නේ. සමහරට වැටුණේ කුණසොමද්ද, සිසිලසද්ද, කම්පන චංචල ගතියද්ද, බර ගතියද්ද මොකද්ද වැටුනේ කියන එක ලියා ගන්න එලි කර ගන්න තියෙන මේ ගොළුකම ඒ එලි නොදකින්න ගතියට තමයි එලි දකින්න එලි දකින්න පුළුවන් ගතියට කියනවා සියුපිලිසිම් බියාපත් කියලා. හරියට කියන්නේ මෝල් ගහට කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ කියතෑගි. අපි මේ කතා කරන භාෂාවේ කිසිම හරපද්ධතියක් නැහැ. හතර සැරයක්වත් අහන්න ඕනේ මොකද්ද මේ කියන්නේ. ඉතින් වැටුණා කියන දේ මම මේ බැනිනවයි කියලා හිතනවා නම් මං හිතන්නේ උත්තර දෙන එකක් නෑ. නැත්තම් මේ කෙනා කැමතිද මොනවද වැටුනේ කියන එකේ දෙපාරක් කියලා තියෙන වචනේ සභාවට ඉදිරිපත් කරන්න. එතකොට මම මේ කියන දේ සභාවට තව ටිකක් දිනදර්ශන සහිතව වැටහෙන්න ඉඩ තියෙනවා. කැමතිද මේ තමන්ගේ මේ වැටහිච්ච දේ සභාගත කරන්න? එහෙම නැත්තම් මං ඉල්ලා හිටිනවා අනිත් දවසේ ලියනකොට නිකන් වැටුණයි කියලා නිකන් පෙන්නලා පතර ගන්න එපා. මල්ලෙන් ගහන්න එපා. වැටහිච්ච දේ කියනවා නම් ගා කොට. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාව කරන විට ඊට වේලාවක් වම දකුණ ලෙස මෙනෙහි කර ඉන්පසු ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස මෙනෙහි කෙලිමි. පාද දෙකෙහිම ඉදිරිපස කොටසටත් ඇඟිලි වලටත් හොඳින් දැනේ. පාදයේ ඔසවන විට ඒ පාදයේ සැහැල්ලු වන හැටි, තදවන පාදයේ බරවන හැටි දුටු වෙමි. වැලිවලක පාදයේ තදවන හැටි, ගල් පෑගුණ විට තදවන හැටි වෙනස දුටු වෙමි. තවද සීතල ගතිය අවව වැටුණු තැන්වල උණුසුම් ගතියද යටිපතුලේ ඉදිරි කොටසට හොඳින් දැනේ. නිතරම බර දරන්නේ එක පාදයකි. වරහන් ඇතුලේ ඇවිදින විට වම් පාදයේ දෙසට ශරීරයේ වැඩි බරක් දැනෙන බවත් වම් පැත්තට බරව ඇවිදින බවත් දැනුනිමි. ඒ වාගේම පියවර 4-5ක් ගිය විට වෙනත් සිතුවිලි පැමිණේ. ඒ පාදවල වෙනස බැලීමට එතරම් අවහිරයක් නැත. මෙසේ බලමින් සිට පැය භාගයක් විනාඩි 45ක් විතර ගොස් පර්යංකයට යමි. එවිට ඉරියව්ව දෙස සෑහෙන වේලාවක් බලා සිටින විට හෙමිහිට හුස්ම පෙනේ. එවිට හුස්ම තරමක් සියුම් ලෙස පෙනේ. නාසයේ මුල මුලින් දැනේ. ආශ්වාස ප්‍රශ්වාස වෙනස චලනය වන විට සීතල ලෙස ආශ්වාසයේ වදී උණුසුම් ලෙස ප්‍රශ්වාසය දැනේ. ටිකකින් දෙක වෙන්කරගත නොහැකි ලෙස පෙනේ. එවිට සෙලවෙන වායෝ ධාතුව ලෙස බලා හිඳි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෙහි වරදක් ඇතිනම් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඉස්සලා කියව ගන්න එක බලනකොට තැහෙන සංසන්දන කිරුත් මේක ගොඩාක් තොරතුරු දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒකට ලැබෙන ප්‍රතිඵලයක් තමයි උදාහරණයක් වශයෙන් ආස්වාද ප්‍රසවාස දෙක පේනවා කියලා නතර වෙන්නේ නැතුව ඒක වෙනස මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි මේක ගොරෝසුයි මේක සියුම් ආදි වශයෙන් දැක්කොත් ඒ දකින්න විස්තර වැඩි වෙන්න නොබෝ වෙලාකින් දෙකේ වෙනස නැති වේගන යනවා කියන මේ කාරණාව පේනවා. ඒක මේ ඔය විදියට විස්තර කරන්න බැරි කෙනා නැත්තම් විස්තර වශයෙන් බලන්නේ නැති කෙනා කපක් භාවනා කරත් පේන්නේ නැහැ. පෙන්ුණත් එයා ඒව අන්දමන්ද කරනවා. නමුත් විස්තර බලන්නේ කරන්න පේනවා. පොඩි වෙලාවයි විස්තර පේන්නේ. විස්තර වැඩියෙන් නැත්තම් සවිස්තරව විසුතුරුව නැත්තම් පතුරු ගහලා බලනවා නම් බොහොම ඉක්මනට මේකේ විපරිණාමය වෙනස් වෙන බව පේනවා. විස්තර නිකන් ලෙඩ කප්පේ වලකන්නා වගේ ඔයේ බලන්නේ හිටියොත් මොකක්වත් වෙනසක් පේන්නේ නැහැ. එතියා කිනා ආනපානි තිබ බැලුවම පැයක් හිටියෙ ඉච්චර තමයි. අතීගෙන සියුන් සියුන් වෙනස්කම් දකින්න නම් බලනකොටම විස්තර සහිතව සවිස්තරව බැලීමේ වැඩේ නිසාම මේ භාවනාවට විපස්සනා කියලා කියනවා. පස්සති කියලා කියන්නේ බලන. විශේෂයෙන් බලනවා කියලා කියන්නේ මේකට ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට බලනවා නෙවෙයි. නමුත් මේ දැකපු දේ විස්තර සහිතව කියන අදහසින් බලනවා. ඒ නිසා මේක විසම බැලමක්. මේක විස්තර බැලමක්. ආයිති ඒක බලන කට්ටිය ඉන්නවා මං ඊය කියපු විදිහට විස්තර කරන්න දන්නේ නැහැ. තව සමහරක් ඉන්නවා විස්තර කියනවා බලන්නේ නැතුව. ඒකෙන් ඇති වැඩකුත් නැහැ. මේ බලලා ඒ විස්තර කිව්වොත් එක සැරේම මුළු සංසාරකම කරන්න. ඒ තරම් ඒක බලවත්. ඊට පස්සේ ඒ පුද්ගලයාට භාවනා තේරෙනවා. ඉතින් අපිට බලාපොරොත්තු වෙන දින උපරිමේ තමයි මේ වගේ වැඩමුළුවක කාට හරි මේ අරමුණක් බලලා ඒකේ විස්තර ටික ඉදිරිපත් කරන විතරක් නෙවෙයි ඒ ඉදිරිපත් කරපු විස්තර කාලානුරූපව වෙනස් වෙන හැටි දක්වන්න දැක ගන්න ලැබෙන්නේ නැහැ ඒ මූලික උපදේශ ටික හරියට ක්‍රියාවත් කරන්නේ නැත්තම්. ඒ නිසා ගිස්සලා ලිපියට වැඩි මේක හොඳයි. නමුත් මේකෙත් යම් යම් තැන් වල වැටුණා දැනුණා කියන වචනේ විශේෂයෙන් පළවෙනි වාක්‍ය දෙක තුනේ ලියවිලා තියෙනවා දැනිච්ච දේ කියලා නැහැ. හතරවෙනි පස්වෙනි වාක්‍යයට යනකොට දැනිච්ච දේ කියලා තියෙනවා. මට හුනුසුම වැටෙනවා, සිසිලස වැටෙනවා, බරගල වැටෙනවා. වැලි පොළොව වැටෙනවා මේ විලුඹ වැටෙනවා කියලා පොඩ 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 විස්තර දෙන්න පටන් අරන් තිනවා. ඒක බොහොම සතුට එළවන කාරණාවක්. අනිත් දවසේ හැම අරමුණකටම කරුණු තුනක් ඇතුල් කරන්ඩ අරමුණ මේකයි මෙනෙහි කලේ හෝ හිත යෙදෙව්වේ මෙහෙමයි වැටුනේ මෙහෙමයි. මම වම තිනකොට වම කියලා මෙනෙහි කරා. මට වමේ විලුඹට පොළවේ තදගතිය වැටුණා. මට වමේ ඉස්සරහ පැත්තට පොළවේ තියෙන උණුසුම වැටුණා. ආන විදිහට මේ අරමුණ මොකද්ද? මෙනේ කෙරේ කොහමද? වැටුනේ කොහමද කිව්වොත් මේ වැඩමුළුව දවස් 7-8ක් තියෙනක ඕනෙත් නැහැ. දවස් 3න් ගොඩ ඉන්න පුළුවන්. මං කියන්නේ නිවන් දකින්නවා කියන එක නෙවෙයි. ඇති හැටිය දකින්න පුළුවන්. ඉතින් අද අපි ඉන්නේ 3වෙනි දවසේ නිසා ඊයේ පෙරේදා ඔක නොවුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අලුත් අය ඉන්න වැඩමුළුවක් නේ. මතක තියානින්න මේ පෙන්නන එලි දක්වන ක්‍රමය මේ ගොළුකම නතර කරලා මේ බහතෝරන ක්‍රමය කරුණා කරලා මේ යන්න ඉස්සලා අල්ලගෙන යන්න. එතකොට ගියත් Tamanට මේ භාවනා මධ්‍යස්ථානයෙන් පිට ගියත් Tamanට ඇති හැටිය දැක ගැනීමේ ශක්තිය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට මම මේ දෙවනි ලිපි පිළිබඳව වෙන අවිශේෂින් කියන දෙයක් නෑ. උදේට කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, හුස්ම රැල්ල දෙස බලමින් ටික වේලාවක් සිටින විට මුහුණ ඉදිරිය හා වටපිටාව මුලින් සුදු පැහැති, වරහන් ඇතුලේ රිදී පැහැති ආලෝකයෙන් පිරියයි. අනතුරුව එය ලා රන්වන් පැහැයෙන් බබලයි. එම ලා රන්වන් පරිසරයේ එක් සංපැහැ වලාකුලක් වැනි යමක් ඉදිරියේ නලියන්නාක් මෙන් එක්වරම එයද සමග ඉතා ඉහළ අහස වෙත ඇදගෙන යන්නා පාවෙමින් යන්නා මෙන් දැනේ. එම ඉහළට ඇදෙන වේලාව මුලින්ම මා වතුර භාජනයක ගිලෙන්නාක් මෙන් දැනේ. එම ආලෝකය හිතෙන් ඉහළට යන විට කැර කුරුල්ලෙකු මෙන් මා අහසට වේගයෙන් කැඳවාගෙන යන්නාක් වැනිය. වලාකුළු අතර ඔබමොබ පාවෙමින් පැයක් පමණ ඉතාම විවේකීව හා තනසිලි දායකව සිට මා දැන් පහලට යා යුතුයයි සිතා
පහළට එමි. එම උඩ සිටින අවස්ථාවේ කොපමණ උත්සාහ කළද ඇස් දෙක ඇරිය නොහැක. නමුත් මා මටම දැන් පහළට යා යුතුයයි යෝජනා කර ටික වේලාවකින් ඇස් හැරීම මෙන්ම යථා තත්ත්වයට සිත පහළට ගෙන ඒමද කළ හැකිය. සමහර දිනක අහසේ තද රන් පැහැ දිව්‍ය රූප වැනි දෑපෙනී. සමහර දිනවල ඔහේ පාවෙමින් යනවා පමණි. දින ගණනාවක සිට මෙසේ එකම ලෙස ගත කරන මාහට ඉදිරි පියවර සඳහා කාරුණික උපදේශක් පතමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේකේ පළවෙනි වාක්‍යය විතරයි අරමුණ ගැන කතා කරන්නේ. ඊපස්සේ දිග කතන්දරයක් යනවා. ඉවර වෙනකම්ම කතන්දරේ තියෙන්නේ. මේක ඉස්සරත් ඒක වෙලා තියෙනවායි කියලා කියනවා. ඒ නිසා මේ කතන්දරේ තියෙනකොට එතන මේ වර්ණාලෝක ඉහළ යන ගති, පාවෙන ගති තියෙනකොට ආනාපානේ පේන තෙක් මානෙද තියෙන්නේ. ඒ වෙනත්නම් ආනාපානෙට සම්පූර්ණයෙන්ම ගිලිහිලා මේකෙද හිත තියෙන්නේ කියන කාරණාව මම දැනගන්න කැමතියි. එතකොට නම් පුළුවන් මට විග්‍රහයක් කරන්න. නැත්නම් මේ කියලා තියෙන ක්‍රමේ මදි විස්තර. කැමැතිද මේ මොන භවනාව කරනකොටද මේක උනේ මේක නම් කියලා තියෙන ආනාපාන කියලා. ආනාපානේ ඇස් බැල්මේ පේන තෙක් මානෙ තියාගෙනද මේ ගමන යන්නේ නැත්නම් අමතක වෙලාද කියන එක මම කැමැති දැනගන්න. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මට හිස්මරැල්ල අර සංසිඳනවා වගේ දැනිලා ඊට පස්සේ කියලා නැති එකයි මට තියෙන දුක. ඊට පස්සේ තමයි තකස් ගාලා මොකක් හරි වෙන තැනකට මාරු වෙනවා වගේ මේ වෙන්නේ. ඒ මාරු වීමට හේතුව ආනාපානෙ පටන් ගන්නවා කිව්වට ආනාපානෙ ආස්වාස ප්‍රසවාස එක්ක සැරයක්වත් දකින්න පුළුවන්ද කියලා ලියලා නැහැ. ඊට පස්සේ ඒක සියුම් වෙච්ච බවත් ලියලා නැහැ. එතකොට ඉතිහාසයේ නැතු එක පාඩ පටන් අර ගන්නවා මේ කතාවක් ඒත් ප්‍රශ්නයක් නෑ. එහෙම ඒ ඉන්න වෙලාවත් එක අර ගන්නවත් බැරුව ඔඩි ඉන්න වගේ ඉන්න වෙලාවේ තමන් ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හෝ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයට කිට්ටු කරගන්න ඇස්පල් මේ පේන තෙක් මානෙද ඉන්නේ නැත්ද කියන එකයි මම දැනගන්න ඕනේ. එහෙමයි කියන්නේ. يعني ආනාපාන සතිය වරින් වර මම දැන් මට නිකන් බයක් වාගේ දැනෙනවා. එතකොට මම එතකොට බලනවා ආනාපානේ සතිය මට පේනවද කියලා. ඒ ටික ලියන්නේ නැති එකටයි ඩොක්ක කයින්. ඒ ටික කරලා තියෙන එකට නම් මටයි නම්බුව ලැබෙන්නේ. කියලා දීපු ටික. නමුත් ඒක ලියන්නේ නැති වෙච්චාම මේ කොහෙන්ද ඉඳලා සරුංගලරින් හදා ගන්නවා. අර ඉස්සලාපු කන මැද නැතිලා පස්සේ ආපු අඟ ලොක් කරගා. ඒක ලිලේ ඒක දිගේ කතන්දර ගොතාන යනවා. ඉතින් එතකොට මේක සීතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද එතම යෝගාචර බයේද මේ ගමන යන්නේ විශ්වාසයෙන්ද කියලා හිතා ගන්න බෑ. ආනබානේ පේන දුක්මානේ නම් බයක් නෑ. ඒතර ප්‍රත්‍යක්ෂේ. ඒ නිසා රචනයේ කියනකොට අහගෙන ඉන්නකොට හිතෙන්නේ නංගි පෙන්නලා අක්ක දෙන්න හදන්නේ. මං ආනබානේ කරන්න කියලා ඊට පස්සේ නංගිගේ කතාව යන්නේ. දෙන්න හදන්නේ අක්කා. පරණ මගුල් ගාලට දන්න දෙකතාව. එහෙමනේ අක්ක දෙනවා නම් අක්ක දෙන්නේ නංගි දෙනවා නම් නංගි දෙයි. ඒ නිසා එහෙම කියනකොට අසාගෙන ඉන්න කෙනාට පසුබිම සකස් කිරීම සඳහා මන්ට ආනාපානෙ පෙනෙනවා පෙනෙන්නේ නැහැ. පෙසියුම් වෙනවා. සිුණාට පස්සේ මේ කතන්දරේ යන්නේ. ඔය කතන්දරේ මොනවාක්වත් විස්තර ඕනේ නැහැ. ඒ වෙන ඒක පෙනෙද්දි ඒ උඩට යද්දි පලාකුළු ලින්දදී මට ආනාපානෙට හෝ ඉන්න ඉරියව්වට සම්බන්ධතාවය තියෙනවා නම් විශ්වාසය තියෙනවා. එහෙමනම් දක්ෂයි. ඒ දක්ෂකමට ලකුණු දෙන්න බෑ ලියන්නේ නැති නිසා. ඒක වාක්‍යෙට එන්න ඕනේ. මට මේ දේ පේනකොට මට ආස්වාද ප්‍රසවාසයේ පේන තෙක් මානේ. නැත්තම් මම ඉඳගෙන ඉන්න බෑ මම දන්නවා කියන වාක්‍ය ලියන්නේ නැහැ කියලා කියන්නේ අර කතන්දර ගොතන කතාවට වැඩි ඡන්ද දීලා ආනපනට අවතක්සේරු වෙලා. හොඳයි. දැන් මයික් එක ගන්න කතා කරනකොට මම ඉතුතුවන්ත වෙනවා. මේ වැඩේ පිළිවෙල යනකොට තමන්න බයක්ද වැඩි වෙන්නේ? එහෙම නැත්නම් හැමදාම මේක යන්නේ යන්නේ විශ්වාසයද වැඩි වෙන්නේ? මොළේ මුල දවස්වල බය ඇති වෙච්ච හින්දා මම ඒක නතර කරලා තිබ්බා කිසිම. ඒ නෑ. මේ දවස්වල මුල දවස්වල නිකන් මට මාව කන්ට්‍රෝල් නැහැ වගේ දැනෙනවා. කොහොමඩක්වත් කන්ට්‍රෝල් නැහැනේ. ඉතින් ආයෙද ඒක දන්නේ එක විතරයි දැන් තියෙන්නේ. මේක කන්ට්‍රෝල් නැහැ. ඒක බය වෙන්න එපා. නමුත් විශ්වාසද සද්ධාව තියෙනවා. විශ්වාසද සීලය තියෙනවා. විශ්වාසද සතිය තියෙනවා. මේ ගමනේ යනකොට සද්ධාව කැඩිලා නැහැ, සීල කැඩිලා නැහැ, සතිය කැඩිලා නැහැ කියලා විශ්වාසය තියෙනවා. එහෙමයි. එහෙමනම් අපායට ගියම බය වෙන්නේ නැහැ.
එහෙමනම් දිගටම යනවා. එතකොට මේ බය මැරෙන්න ඉස්සෙල්ලා අරගන්න ඕනේ. කොහෙද යන්නේ මට පාලනය කරගන්න බෑ. ඉතින් මට පාලනය කරගන්න බැරි එක තමයි ਸਰවචනංශේ අනාත්මයි කියලා කියන්නේ. ආණ්ඩු මට්ටු කරන්න බෑ මං කියන දේ අහන්නේ. ඉතින් අපි දැන් අනාත්ම වැටෙනකොට බය වෙයි. ඒක වැරද්දක් කියලා හිතනවා. එහෙම නැත්නම් අකරදැබ්බයක් කියලා හිතන ඉතින් කොහෙද අවබෝධයක් එන්නේ. ඒ නිසා අපි කමඨාන සුද්ධ කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, අනිත් දවසේ හිතාගන්න. මේ පාලනය කරගන්න බැරි එකක් තමයි අපි පෘථග්ජනයේ වශයෙන් පාලනය කරන්න පුළුවන් කියලා මුසාවක ඉන්නේ, මුලාවක ඉන්නේ. භාවනා කරනකොට වෙන ඔබට කොහොමඩක්ව පාලනය කරන්න බෑ. හිතන්න කවදා හරි මේ පාලනය කරගන්න බැරිකම බුද්ධ ධර්මයේ උස්සස්ම ඉගැන්වීමක් අනාත්මේ මම එක බාර ගන්න ලෑස්තිලා යනවා කියලා හිතන්න. භාවනාට යනකොට බාර ගන්න ලෑස්ති නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මේ ගෙට එන වාසනාවකට දොරවල්. නැත්තම් මූණට කෙල ගහලා. එහෙම නැත්තම් උණු වතුරක් කරලා. ඉතින් එතකොට මේ ඥානෙ එන්නේ නැහැ. ඒක මොකද එන්නේ එකට අපි හරි ආදුකම් කරනවා. මම කියන මම මේ කියන දෙමලේ තේරෙනවද? මොකද්ද තේරෙන්නේ? අපි බය නැතුව මේ අත්දැකීම තමන්ගේ විශ්වාසයෙන් යුතුව ඉස්සරහට යන්න ඕනේ කියලා සාමිනාන්ද කියන්නේ. තමන් යහපත් දේ කරද්දි තමන්ගේ හිතේ තියෙන අර බය අඩු ගැතිය හෝ යම්කිසි පසුබෑමක්ින් ද අපි ආපස්සට මං ආපස්සට හැරෙන ස්වභාවයක් තියෙන කියලා තමයි සාමිනාන්ද කියන්නේ. ඒකත් ඇත්ත. ඥානීට බලව කියන්න පුළුවන් අපේ හිත සත්‍යයට බයයි. අපි සත්‍යයටද කැමති කරන්නේ හිතටද? හිත කින්දේ ඇව්වොත් අනිවාර්යෙන් පොළක් දා. එයාට කියන්න ඕනේ මම මේ යන්නේ විහිළුවට නෙමෙයි සද්ධාවෙන් යන්නේ, සීලෙක යන්නේ, සතියෙන් යන්නේ. ඒක නිතර ඔප්පු කර කර පෙන්නන. එතකොට හිත එන්නේ නැහැ අපිට මේ බොළු දාන. ආපු ගමන් කියන්න ඕනේ හරි දැන් මම උඩ තමයි ඉන්නේ. පාලනය කරනවා සද්ධාව තියෙනවනේ. මගේ සීලෙ තියෙනවනේ. මට සතිය තියෙනවනේ. මට මේ ඉඳගෙන ඉන්න බව මට දැක ගන්න පුළුවන් නේ. ඒ නිසා ඔබ නඩු දාපන්. ඔබ ඇපිල්ලු සාවියට ඵලයන්. නමුත් මලක බඩු සාක්ෂි තියෙනවා. එතකොට තමයි අපිට විශ්වාසය එන්නේ. එතකොට මේ පාලනය කරගන්න බැරි බව මේ බුදුන් පෙන්වන්න හදන්නේ අපිට. මේ ධර්මයේ අපිට පෙන්වන්න හදන්නේ. නමුත් අපි ඒකට බය වුණොත් අපි හිතනද බඩේ නරකක් තිබිලා වමනේ යන්න හදනකොට කටවහගත්තොත් මොකද වෙන්නේ? නරකකත් කලයක් නෑ. විරේචනය යන්න හදන වෙලාවට පස්සට ගොරොප්පෙක් ගැහුවොත් මොකද වෙන්නේ? මෝඩ වැඩ. අපස්මාර. අපස්මාරේ පැත්තේ අපිට ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. හොඳට බිල බස් එක එලවනවා. වමනේ යනකොට ඌ ආපහු ගිලිනවා. ඒක මොකද මේ අරක්කුනේ අපරාධේ. වමනේ ගියොත් අපරාධේ කියලා කටවහවඩු. කලදී. ඊදාසොල්ල ඩ්‍රයිවර්ලට ඔය අරක්කු බිලද කියලා බලන්නේ නැහැ. උත්ත ඇඟ මහත මිනිහා. මේ ඉච්චර බිල වමනේ කරන්න ඕනේ නැහැ කියලා. ආපහු ගිලිනවා. එයාගේ මේක එළියට එන්න එක එළියට එන්න දෙන්නේ නැතුව එනකොට මේක පාලනය කරන්න බෑ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියන එක නිකන් කුස්සිය අම්මලයි කතා. ධර්මයේ දන්න මිනිහා පේනවා මේක බුදුහාමුදුරුවෝ දැන් ඔප්පු කරලා පෙන්නන. එක දවසක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. ඔබ කොච්චර හිටියත් මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක බුදුහාමුදුරුවෝ පස් ආකාරයකට කියනවා. මේක තුච්චයි, රිත්යි, ශුන්‍යයි, අනාත්මයි, අනුංගේ පරතෝ. මගේ නෙවෙයි මට පාලනය කරන්න බෑ මේක ඇති ගතියුත්තක් නෑ හරපතේතියක් නෑ ශූන්‍යයි. ඉතින් එතකොට ඔයගේ කලබල වෙනකොට තමයි පේනවනේ මොනක්වත් නෑ තරුංගලේ නූල කඩලා ගියා වගේ ස්ටියරින් වීල් එකේ ඇලයින්මන්ට් එක ගියා වගේ වාහනේ යනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ යන්නේ හොඳ තැනකට. අපිට ක්ලාන්ත හැදිලා බය වෙලා බ්‍රේක් අහන්නේ නෑ ස්ටියරින් වීල් එක වැඩ කරන්නේ නෑ කියලා දඟලගුවට දැන් ධර්මේ බාර ගන්න කැමැති නමුත් අපි දෙන්න කැමැති නැත්තම් අපි ආයතනික පාලනය ගන්න ගත්තොත් අවුල් වෙනවා. ඒක ඇත්තටම භවනා කරන කෙනාගේ යුතුයකමට වැටෙන්නේ නැහැ. මේකට කමටහන සුද්ධ වෙන්න ඕනේ. හැම කෙනාටම භවනා ප්‍රතිඵල තියෙනවා. හැම කෙනාම භවනා ප්‍රතිඵල වලට අකුල් හෙලනවා. ඒවට මූණට කෙල ගහනවා. හරියාදු කරනවා. ඇතිදී හරියට ඉදිරිපත් කරන්නේ කෙරුවොත් සමහර විටක එලි වෙන්න ඉඩ තියෙනවා. දැන් එලි උණයි කියලා හිතනවා. තේරුණා කියලා හිතනවා. එහෙම තමයි. මොන බොරුද මෝඩකම? පරණ මෝඩකම්මයි. ඒකට කමන්නේ ඔක දිගට කරමු ඈ. නෑ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුහුණු කරන යෝගිනියක්. මම භාවනාවේ යෙදී සිටින අවස්ථාවේදී මාගේ ඉදිරියෙන් කහපාට එළියක් වලාකුලක් මෙන් ඇවිත් නොබෙනී ගියා. අනතුරුව නැවත වරක් නිල්පාට එළියක් පෙරමෙන්ම ඇවිත් නොබෙනී ගියා. මට මේවා පෙනුනාට මම අරමුණේම සිටියා. ගරු ස්වාමීන් වහන්ස මම මෙසේ ඉදිරියට ගියාට වරදක් නැද්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එතකොට අර කියපු විස් ප්‍රකාශයට වැඩිය මේකේ පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා. මේ මොනවද දැක්කත් මට අනපනෙ පේනවා කියලා. ඒ නිසා මම අරට වැඩිය ලකුණු දෙනවා මේකට. එතකොට බලන්න ආනාපානේ බාධාවකින් තොර වර්ණාලෝක මොකුත් නැතුව පේන වෙලාව. ඊට පස්සේ වර්ණාලෝක තියෙනවා ප්‍රශ්නයක් නෑ. මම ආනාපානේ බලනවා. එතකොට ආනාපානේ කොහොමද පේන්නේ? ඊට පස්සේ මේ විදියට දිගට කරගෙන කරගෙන යනකොට මේ වර්ණාලෝක විවිධ හැඩතල වෙනස් වෙන එකද වැඩිපුර විචිත්‍ර වෙන්නේ, ප්‍රසිද්ධ වෙන්නේ, ප්‍රකට වෙන්නේ, එහෙම නැත්නම් ආනාපානේ පවත්තගෙන යන එකද කියලා බැලුවොත් තමන්ට තේරෙයි අරමුණු බාහිරේ ඇතිකොට ආනාපානේ එක විදියක්, අරමුණු බාහිරේ නැතිකොට තව විදියක්. මේ හැම වෙලාවකදීම ආනාපානේ දිහා බලන විටෝ ආනාපානේ වෙනස්කම් දකින්න පුළුවන්. බාහිරේ පේන දේවල් වෙන කරන්නේ අපි ආනාපානේ දුරස් කරනවා. කරපු ගමන් මායя දිනු කෙලස් දිනු. ඒ පේනදී බුදුහාමුදුරුවෝ වුණත් අබඩක් කරා, අනදරයක් කරා. ඒ නිසා මහායාන පොතක් මං කියුවා සිංහලට පරිවර්තනය කරපු එක. උඹ මේ යන ගමනේදී බුදුන් ඉදිරියට හමුනොත් පයින් දමලා එනපා. මොකද අපේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා ඉන්නේ, ඔය ඉන්නේ බොරු කාරේ. උඹ යන ගමනේ නිවන දැක්කොත් වැසිකිළියක නොසෝදා හෙල හල අසුචි පිටක්සේ සලකවා. මොකද මේ නිවනේ එහෙම කැට කැට පේන්නේ නැහැ. කෙනසෝ පේන ඔක්කොගෙම කරන්නේ අපේ අවධානය කඩන්න හදනවා. අපි කරන්නේ දින බල මොනව පෙන්නුවත් මම ආනපනේ බලනවා. ඔය මොන නාඩගම් නැටුවත් උලිහිලි පෑවත් බෞරූපෝලම් පෑවත් මම ආනපනේ අදහනවා කියලා යන මිනිහට උල්ලඟක්ව බාධාවක් එනවා. එතෙන්ට යන්න, එතෙන්ට විශ්වාසය ගන්න, එතෙන්ට කමඨාන සුද්ධ වෙන්න ගොඩාක් භාවනා කරන්න. එහෙම නැත්නම් අපි ඔය ඉන්නේ ඒව දිගේ කතන්දර ගොත ගොතා ඒව දිගේ කෝලම් කතා කරන ඒවා තමයි අද භාවනා ලෝකේ ලියලා තියෙන පොත් ඔක්කොම තියෙන්නේ ඔන්න ඔය බාගට දැම්පිච්ච අල. එකකවත් දන්නේ නැහැ ඔක්කොම තියෙන අතරතුර ආනාපාන බේරගන්නේ කොහොමද, නැත්නම් සතිය බේරගන්නේ කොහොමද, නැත්නම් ඉරියව බේරගන්නේ කොහොමද කියන එක පැත්තක දාලා ඒ පේන්නේ හොඳක්ද නරකක්ද, දිවි ලෝකේද බ්‍රහ්ම ලෝකේද, දිග කොහෙද පල්ල කොහෙද කියලා එන දේ බැනමැන ඉන්නවයි කියලා කියන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවනම් ආනාපානෙට අනදර කරනවා, ආනාපානට නොසලකා හරිනවා, අවතක්සේරු කරනවා, අරියාදු කරනවා. තුෂාන්සේ පාච්චිකේ අනදර කරනවා කියන වචනේ, අරියාදු කරනවා කියන වචනේ මම හොයාගත්ත වචනේ. අනදර කරන්න එපා, අරියාදු කරන්න එපා. ඔය මොන බහුරූපෝලම් පෙන්නුවත් ආනාපානත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන ඉන්න බොහෝම ඉක්මන් ගමන. ගරුතර ස්වාමීන් වහන්ස මම දිගටම පිම්වීම හැකිලිම දිගටම කරමි. පළමු කොට සීලේ පිහිටා තෙරුවන් නමද සමාකරගෙන සියලුම සම්මට්ටානාචාර්යවරයන්ද සමාව අයද මාගේ ජීවිතය ඒ අයට පූජා කොට පර්යංකයෙන් වාඩි වී සතර කමඨහං වඩමි. පළමුවෙන්ම මෛත්‍රී භාවනාව වඩමි. සියලු සත්ත්වයන්ටත් දස දිසාවටම මෛත්‍රී කරමි. දැන් සිත සමාධිගත වෙයි. ඉතිරි කමඨහන් වලදී සිත හොඳින් සමාධිගත වී ඇත. ආයානුපස්සනාව හොඳින් වඩමි. දෙතිස් ගුණපයන්ද බලමින් එහි පිළිකුල් භාවය දකිමි. නව දොරකින් අසුචි වැగిරෙන හැටි බලමි. මෙහි ඇති අනිත්‍යතාවයද බලමින් මෙනෙහි කරමින් සිටින විට නොදැනීම කලන්තයක් වගේ ඇති විය. ඒ තත්පරයේම සිහිය පැමිණියෙමි. ඒත් මා තවම සමාධියේ සිටී. ඒ එක්කම මේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියා මට කියුණි. ක්‍රමයෙන් සමාධිය ඉවත් විය. ප්‍රකෘති සිහියට ආවෙමි. මෙසේ සිදු වූයේ ඇයි? භාවනාවේ දියුණුවක්ද කරුණාවෙන් පහදා දෙනුමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔක්කොම කර්මස්ථාන ආචාර්යවරුන් දෙන්න සමාව ගන්නවා කියන තමයි නිකන් ඊර්ෂියාවකුත් තියෙනයි මගෙන් විතරක් ගත්තාම මයිද කියන හිත. ඒ තියෙනවනේ කර්මස්ථාන ආචාර්ය ඉන්න තැන ගන්නවා. ඒ වගේම තමයි තියෙනා තරම් අරමුණු ඔක්කොම වඩනවා. එකකවත් දිගම
ප්‍රගතියක් ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේකට කියනවා නානත් සංඥාව කියලා. මේකෙන් බලලා වැඩියෙන්ම හොඳට සමාධි වෙන වඩාත්ම තමන්න ගැළපෙන එකක් තොරණ ඒක විතරක් කරන්ද එහෙම නැත්නම් උපමාවකට කියනවා හැමතැනම ලිංහර මීහර කාදාකත් වතුර හම්බෙන්නේ නැහැ. පොදු තැන බල්ලෙක් කාගෙන යන්නේ ඇති. ඒකට වතුර උඩට යන්න පුළුවන්. ඒ නිසා මෙතන මෛත්‍රිය වඩන්න නැත්නම් බුද්ධ අනුසතිය වඩන්න නැත්නම් කායනුපස්සනා කරන්න එහෙම නැත්නම් ওই කියන අසුභේ වඩන්න මොකකින් හෝ එකක් දිගේ දිගට ගියොත් විතරක් ගත්ත අරමුණේ විපරිණාමේ දකින්න පුළුවන් වෙයි. අරමුණු ගොඩක් මාරු කරගෙන ඉන්න ගියාම කලන්ත හැදිලා නැතරුනොත් ඇති. ඒකත් ලොකු දෙයක්. ඒ නිසා මේ මූලික කමඨාම් පන්තියේට මූලික කමඨාම් උපදේශ ටිකට නැවත ආහඬ සලස්සන්න. එහෙම නැත්නම් අර වේද මහත්තයාගේ බෙහෙත් බීලා මේ වේද මහත්තයන් ප්‍රතිවාප හොයලා හරියන්නේ නැහැ. අපි මේකේ දීලා තියෙන උපදේශ පන්තියක් ඒක කරන්න බැරි නම් කියන්න. එහෙම නැත්නම් නැවත ආහඬ ඒකලේ උපදේශ පන්ති ක්‍රියාත්මක කරන්න. එතකොට ওই තියෙන වෙලාව, ওই තියෙන ශ්‍රද්ධාව, ওই තියෙන සීලය, ওই තියෙන සතිය ආයෝජනය කරන්න පුළුවන්. ඒ හැම එකෙම දුවදුව ඇවිදලා යන්න ගියාම ගෙදර ඉන්නවට වැඩිය නම් හොඳයි. නැවත උපරිම ඵලයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රශ්න ලියපේක හොඳයි. ඒ නිසා මම ඉල්ල හිටිනවා අපේ සංවිධානයේමුත් ඒ ලියුපේක කරනටත් අර මූලික උපදේශ පන්තියේ කමඨහන් දේශනා නැවත අහලා බලන්න ඒකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා. මම කියන්නේ ඒක තියෙන ලෝකේ හොඳම එක වෙනව කරන්න එපයි කියලා. එහෙම නැතුව මේ හැමතැනම හැම කර්තසාමයේ වඩන්න පටන් අරගත්තොත් මට තීරෙන්නේ නැහැ හැම කෙනෙකුගේ කමඨාන සුද්ධ කළ දෙන්නේ. මම දන්නේ කියලා තියෙන්නේ අරමුණු අඩු කරලා ඒක අරමුණක් දිගේ තමන්ට ගැළපෙන පහසුම ප්‍රසිද්ධම ප්‍රකටම අරමුණු තෝරගෙන ඒක දිගේ බහින්න. එතකොට නම් ගමනක් යන්න ඉඩ තියෙනවා. එතකොට අත්දැකීම එකතුවක් වෙනවා. නැත්තම් මේ කපුටෝ උළුහල් වලස්සේ රොටි කැලි හංගනවා වගේ අරකෙත් හංගනවා මේකෙත් හංගනවා අනික ගන්න පස්සේ වල බලනකොට හොයන්න නැහැ. සිංස එකකට නානත් සංඥාව ඉඳලා ඒකත් සංඥාවට එන්න කියන එක තමයි මට කියන්න තියෙන දල උපදේශය. නරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ගෙවීමෙන් පසුව ඇතිවන්නේ රූපය ගිලී ගිය එතෙම ස්පර්ශයේ ගෙවි ගිය අවස්ථාවක් ලෙස හැඳින්වීම නිවැරදිද? දෙවෙනි ප්‍රශ්නය ඉන්පසුව අත්විඳින ඇතුළත පිටත කියා වෙනසක් නොදැනෙන ඇතිවි නැතිවි යන ධාතු ස්වභාවයන් සහ ආලෝක ස්වභාවයන් රූප ලෙස පෙනී සිටින නාම ධර්ම ලෙස තේරුම් ගැනීම නිවැරදිද? තුන්වෙනි ප්‍රශ්නය එසේ ඇතිවි නැතිවි යන දේ සංසිඳුන පසුව ඇතිවන්නේ නාම ධර්ම මුල් කොට සිදු වූ ස්පර්ශයේ ගිවි යාමත් කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඒ විදිහේ ස්පර්ශය නිසා වේදනා පැත්තෙන් සංඥා පැත්තෙන් සංස්කාර පැත්තෙන් කියලා පැති තුනකින් චරිත තුනක් තියෙනවා. ඒ නිසා සමහරු මේ ස්පර්ශ ගිවි යෑම වේදනා පැත්තෙන් විස්තර කරනවා සෞන්දර්ය පැත්තෙන්. තව සමහරක් සංඥා පැත්තෙන් විස්තර කරනවා සංනිවේදන පැත්තෙන් තව කක්කයක් සංස්කාර පැත්තෙන් විස්තර කරනවා මේකට තමන් කරන වෙනස් කිරීම සංස්කරණය කිරීම. ඒ නිසා මේ ස්පර්ශාංගයේ ගෙවියම සිද්ධ වෙනවට වැඩිය මෙතන තියෙන්නේ ස්පර්ශාංගෙන් කිචි කැවෙන ගතිය, කුප්පණ ගතිය, එතන ස්පර්ශාංග නිසා රුචර්ෂකම් පහළ වන කරන ගතිය, කෙලෙස් උපදවන ගතිය අඩු වේගනේ යනවා කියන එකද කියන්න දන්නේ නැහැ. එනිසා ඔය කියලා තියෙන දේවල් ආංශික වශයෙන් ඇත්ත. නමුත් අංග සම්පූර්ණ ਸਰවඥ තාඥානෙ නෙවෙයි. ඒ නිසා ඕකම වෙන වෙන පැතිකඩ වලින් පෙන්නයි. ඒක නිසා පුළුවන් තරම් තමන්ට කරන් තියෙන්නේ ඒ වගේ අරමුණු තියෙන තාක්කල්, සංකරතා තියෙන තාක්කල් කෙලෙස් පුළුවන් තරම් අරමුණු නැති තත්වය අඳුල්ලා දෙන්න. හැබැයි ඒ தත්ත්වෙටවත් ආශාවක්, මනාපයක්, රුචිකත්වයක් නැතුව භාවනාවේ ප්‍රගතියක් නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන් අපි දන්න අරමුණු චීන தත්ත්වෙට සාපේක්ෂ தත්ත්වයක් වශයෙන් දෙක කුහුණු කළොත් හොඳට අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙයි. ඔය කියලා තිනේවා වෙනස් ආකාරයකට කියන්න පුළුවන් ගතිය තියෙනවා. මේක වැරදි කියලා කියන්න මම යන්නේ නැහැ. නමුත් මම කියනවා මේ කරලා තියෙන ප්‍රකාශන අංග සම්පූර්ණ නැහැ. ආංශික ප්‍රකාශන. ඒකට හේතුව අත්දැකීම් අධිකම වැඩි වැඩියෙන් අත්දකින්නකොට තමන්ට ඔයිට වැඩි පැතිකඩ දැක ගන්න පුළුවන් වෙයි කියලා නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්ස, මා භාවනා කරන්ට ඇවිත් දවස් 3ක් වෙනවා. අද උදේ පර්යංක භාවනාවේදී විනාඩි 45ක් පමණ සිටියා. මම කරන්නේ පිම්බීම හැකිලීමයි. සිත පිට ගියොත් පිට ගියා කියා මෙනෙහි කර නැවත සිත සකස් කර ගනිමි. මම මේ කරගෙන යන ක්‍රමය හරිද? නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දවස් 3 නෙච්චරම ගණන් ගන්න එපා. ඊට වැඩි කල් ගියත් කමක් නැහැ. භාවනා හදා ගන්න පුළුවන් නම් මම කැමැති දැනගන්න මේ යම් වෙලාවක හිත පිට යන්නේ නැතුව පිම්බීම හැකිලිමේ ඉන්නකොට වැටෙන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කැමති නම් අපිට පුළුවන් ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මට කොම්බේ විතරයි දීලා තියෙන්නේ. ඉතින් මට රසයක් ලැබෙන්නේ නැහැ. මට ඕනේ මේ හිත පිට යන්නේ නැතුවේ තියෙන වෙලාවක නැත්නම් හිත පිට යන්න ඉස්සරලා පිම්බීම හැකිලිමේ වැටෙන වෙලාවේ මොකද්ද වැටෙන්නේ කියනවනම් මට කිය හැකි වුණා කිව්වා වාගේ භාවනා හරිද වැරදිද කියලා. ඒ ටික කියන්නේ නැතුව මම ඉති මොකෙන්ද බලන්නේ. ඒ නිසා කතා කරන්න අකමැති නම් ආයෙසරයක් ලියලා දාන්න වැටෙන දේ. එතකොට නම් පුළුවන් සාකච්ඡා කරන්න. එහෙම නැතුව මට නිකන් බොරුව කරන්න આવොත් බෑ. මට මොනවා හරි දැකපු දේ කියන්න ඕනේ. දැක වැටහිච්ච දේ කියන්න ඕනේ. ඒ දේ කියන්න බැරි නම් උත්සාහ කරන්න. උත්සාහය තාර්ථකයි. ඒ කියන්නේ ලියන එක හොඳයි. මම එතකොට කියලා දෙන්නම් ඒක අඩංගු කළ යුතු දේ. ඒකට මේ රටමුළු සංවිධානයෙන් ඉල්ල ගන්න වාර්තාව සකස් කරන්න හැටි පිළිබඳව කොලයක් තියෙනවා. කමඨාන් වාර්තාව සකස් කරන්න ඉස්සෙල්ලා කොලයක් තියෙනවා. මේක ලිව්වට පස්සේ ඇදී කොලේ කියලා බලන්න මම ඇතින් ඒ අවශ්‍ය තොරතුරු දැනගෙන නොකිය ඉඳලා තියනවාද? එතකොට තමයි මේක අංග සම්පූර්ණ කරලා කිසිච්ච කතියකට ගන්න පුළුවන් වෙයි. නැවත උත්සාහයක් කරන්න දැන් කතා කරන්න කැමති නැත්තම්. ස්වාමීන් වහන්ස, භාවනා කරන සමහර දිනක ගැඹුරු භාවනාවට එළඹීමට පෙර දැඩි ශබ්දයක් ආ විට එය තම පපුව හරහා යන දැඩි හා ප්‍රබල කම්පනයක් ලෙස දැනෙන්නේ ඇයි? ඒක ඇත්තටම කියන්න අමාරුයි. එහෙම වෙන්නේ මරකනම් වෙනවා. සමහරලාට මේ පුංචි දෙයකට පවා පුදුම ගැස්සිල්ලක් එනවා. ඒක සංවේදී භාවයේ වැඩි වෙන ලකුණක්. ඒක උපමාවකට කියනවා නම් අවුරුද්දට ගහන රබාන පිටියේ කෙල්ලලා තියෙනාට ගැහුවට ඒක සද්ද ඇහෙන්නේ නැහැ. ඔක එළියට අරගෙන මඟුල් දැල් කරලා ගින්න ගොඩක් උඩ තියලා රත් කරනවා. රත් කරුවට පස්සේ පොඩ්ඩක් අත තිබ්බ ගමන් ගාල සම්ද වෙනවා. ඒ කියන්නේ ඒක රෙද්ද ඇදිලා තියෙනවා. ඒක සංවේදී වෙන්න වෙන්න පිට නොදැනෙන දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මෙවුව භාවනාදී අපිට හම් වෙන ප්‍රතිඵල සමහරු මේවට බයයි. සමහර මේකට බොහොම සතුටුයි. හරි මගේ භාවනාව හරියනවා. ඒකයි මේ සංවේදී භාවය වැඩි වෙන්නේ කියලා. කිසිම තැනක පොතක ලියවිලා නැහැ කියන්න බෑ. මේ වගේ දේවල් එනකොට සතුටක් එයිද කනගාටුවක් එයිද? ඒක පුද්ගලයාගේ හැටි. ඉතින් මේ අපුව හරහ යන වගේ දැනනකොට මේ ලියන එකනට ඇතුනේ සතුටක්ද නැත්නම් හරි ගියා කියලා හිතනද වැරදිලා හිතලාද කියන එක මම දැනගන්න කැමතියි. කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඒ අනුවම තමයි තීන්දුවේ. ඒක නිසා ලෑස්ති මනසකින් යන්න භාවනාදී සිදුවෙන කිසිම දෙයක් කවදාකවත් හානි කරන්නේ නැහැ. හානි කරන්නේ බයට. නැත්නම් ලොකු බයක් දැනෙන්නේ. අය කියන්නේ ප්‍රශ්න ලිව්වේ Tamanne ඒක කියන්න කැමති නැහැ. බයක් දැනෙන්නේ නැහැ. බයක් දැනෙනවා සමහරවිට නිකන් පපුවට මරන වගේ හිතෙනවා. හත් එක يعني කොපාරක් පොකු කමන්නේ මෙච්චවයි සද්ධාව තියෙනවද කියලා බලන්න, සීල තියෙනවද බලන්න, සතිය තියෙනවද බලන්න. ওই තුන තමයි අපිට තියෙන උරගා බලන්න තියෙන්නේ. මේ පපුව හරහා එනියක් ගියත් මගේ සද්ධාව කැඩෙනවද? එහෙම දෙයක් වුණාට මගේ සීල කැඩෙනවද? එතකොට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය උරගා බලන්න අපිට තියෙන්නේ කොහොනපණේකෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒ නිසා මේ අභියෝග එනේන වෙලාවේ ඒ අභියෝග දුරුවන් කරන සැක දුරුවන් කරන මේ නිතරම අතේ තියෙන මේ උපකරණ පාවිච්චි කරන දන්න එකන උපකරණ පිළිබඳව ඌරුව එනවා යාළ. මේ උපකරණ පාවිච්චි වෙනවද නැද්ද කියලා. මගේ සද්ධාව මේ වගේ පොඩි දෙයක් කැඩෙන එකක්ද? එහෙම නැත්නම් මෙහෙම කලබල වුණයි කියලා මට සීලය පවාරණය කළ gedara යන හිතනවද? නැත්නම් මේ සීලය තියනවද? මේ වගේ වෙනකොටත් මම ඉඳගෙන ඉන්න බව දකින්නකොට බය ඇරෙන ගතිය. gedara ගියා වගේ තියෙන ගතිය. හරියට අම්මා ගෙඩොක්කට ගියා වගේ අරසාව තියෙන ගතිය. බුදුජානනාංශය අපි මේ පුළුවන් තරම් බය කරවලා Taman ගැනම විශ්වාසය ඇති කරන හැටි කියලා දෙනවා. ඒ නිසා ඉස්සලා ප්‍රශ්න දෙකක් විදිහට වෙයි මම කියන්නේ
මේකේ හරියට කැලහැප්පිලි කරනවා. ඉන්න තැනින් තල්ලු කරලා දානවා. කලඹනවා. කලබල වල බලනවා මේ මිනිස්සු එහෙම වෙනකොට දෙයියෝ යදිනවද? භවනාතරලා යනවද? එහෙම නැත්නම් තමන්ගේ සද්ධාව පරීක්ෂා කරලා බලනවද? සීල පරීක්ෂා කරලා බලනවද? සත්‍ය පරීක්ෂා කරලා බලනවද? සද්ධාව සීල සත්‍ය පරීක්ෂා කරන මිනිසයාට තව ඉදිරි අභියෝග වලට ධෛර්යයක් ඇති වෙනවා. බය වෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඉන්න ඕන. ආවේ නැත්නම් භවන පටන් ගන්නවත් නැහැ. පටන් ගත්ත කෙනාට එනවා යා කාගේවත් සදාපවතින නැති තමන්ගේම තමන්ටම තමන්ගේම අධිකාරිය අර්ථ කළ හැකි පරීක්ෂා කළ බාන මේ වගේ දෙයක් අපවන් සද්ධාව කැඩෙනවද සීල කැඩෙනවද සතිය කැඩෙනවද තවත් මේ වගේ සද්ද පැමිණේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දින තුනකදී මා ලද අත්දැකීම් ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම සහ දකුණ වශයෙන් බැලීමි. ටික වේලාවකින් පැටලීමකින් තොරව එය දැකීමට හැකිවිය. ඊට පසු කකුල පොළවට තදවීමෙන් වැලි සමග පෘථිවියේ ගැටුණු අයුරු දැක ගතිමි. පසුව පාදයේ මස් රිදීමෙන් ඇතිවන වේදනාව දැක ගතිමි. මේ වන විට දනහිත දක්වා අරමුණු කරමින් සක්මන් කිරීමට අපහසුවකින් තොරව කළ හැක. පර්යංකය ඔකේ අන්තිම වාක්‍ය දෙක පිරිසුදු ඇහුන්නේ නැහැ මට. ඉවර කරන්න ඉස්සර කියපු වාක්‍ය දෙක පසුව පාදයේ මස් රිදීමෙන් ඇතිවන වේදනාව දැක ගති. පාදයේ මස් රිදීමෙන් ඇතිවන වේදනාව. ඔව්. දැක ගතිමි. මේවන විට ධන හිස් දක්වා අරමුණු කරමින් සක්මන් කිරීමට අපහසුවකින් තොරව කළ හැක. පර්යංකය ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම දැන් මෙතන යන්නෙන් කය දෙස බැලීමි. කය පොළවේ ගැටී ඇති අයුරු තදවෙන රත් වෙන බවත් අත්දකිමි. ඊට පසුව හුස්ම රැල්ලට හිත යොමු කළෙමි. ආශ්වාස කරන විට නැහැයේ මැදත් ප්‍රාශ්වාස කරන විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදින බව අත්දිටිමි. අද දින වන විට ආයාසයකින් තොරව ස්වාභාවික හුස්ම රැල්ල හඳුනා ගැනීමට හැකි විය. ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් බලාපොරොත්තු වෙමි. පාද නමස්කාර වේවා. තෙරුවන් සරණයි. හොඳයි. ටික වුණාට උත්තර ලියලා තියෙන එක පැහැදිලි. ආයෙත් ඒ විදිහට කරගෙන යනකොට මේ භාවනා ක්‍රම දෙකකට දියුණු කරන්න පුළුවන්. මේ වගේ අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාව ආශාසිලා ආශාස දන්න ප්‍රසවාසී නෙවෙයි කියලා දන්න. ප්‍රසවාසී කියන පස්සේ ප්‍රසවාසී කියලා දන්න ආශාසී නෙවෙයි කියලා දන්න ගතියේ වැඩි වේලාවක් හිටියොත් නැත්නම් අරමුණ වැඩි වේලාවක් හාද කරගත්තොත් හොද කරගත්තොත් අරමුණ පිළිබඳ විශාල තොරතුරු රාශියක් ලැබෙනවා. දෙක වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා ඉක්මනට මේකට යන්න පුළුවන් නම් ඒකත් ලොකු ලාභයක්. ඉතින් එකම භාවනා මධ්‍යස්ථානයේ එකම කාලසටහනට එකම විදියට වැඩ කරනකොට නැවත නැවතත් අරමුණට යන්න තියෙන වෙලා ගන්න එක අඩු වෙන පටන් ගන්නවා. ගත්ත වෙලාව වැඩි වේලාවක් ඉන්න උත්සාහ කරන්න. මේක දෙක තමයි මේ මට්ටමේ ඉන්න කෙනාට කරන්න තියෙන්නේ. අත්දැකීම් සම්භාරය වැඩි කර ගැනීම සඳහා ඉක්මනට පුළුවන් තරම් අරමුණට යන්න පුළුවන් විදිහ පූර්වක්‍ෘති කරගන්න. කය ඉඳ ගන්නකොට හැම වෙලාවෙම අතපය ටික සීතල කරගෙන ඇවිල්ලා හොඳට වාඩි වෙලා පට්ටල කරගෙන කයින් ඉඳ තියෙන වේදනා නැති කරන්න උපරිම සැප ආසනයක් දෙන්න. දීලා අදිෂ්ඨාන කරන්නේ මේ තුන්රම් බලයෙන් මගේ සීලේ නාමයෙන් මට මේ අරමුණට යන්න ලැබේවා කියලා කයට හිත දාලා අරමුණට යනවා. එතකොට නිකන් රත්විච්ච බීහිකේ බටර් කැල්ලක් කපුවා වගේ ගැට හැප්පෙන්න දෙයක් නැහැ හොඳට යනවා. ඊට පස්සේ වැඩි වේලාවක් නැගෙන්නේ. එතකොට තමයි නැගිටිනකොට වෙන්නට වැඩිය ගොඩාක් තොරතුරු අරමුණ සම්බන්ධ තොරතුරු ගොඩක් එයි. ඒක පුළුවන් තරම් ඉක්මනට කමටහන් වාර්තාවට දාන්න. දාලා ඉදිරිපත් කරන්න. කරන්න කරන්න අනිද්දාසේ වාඩි වෙනකොටම ඊය නතර කරපු තැන ඉඳලා යන්න පුළුවන්. වාර්තාව හරි සම්පූර්ණයි නම් වාර්තාව ඉදිරිපත් කරපු ගමන් අහුවෙන්ද භාවනා පටන් ගන්න ඊය නතර කරපු තැන. භාවනාව භාවතාව වාර්තාව වැරදි නම් හිත කන ගැටු වෙනවා පශ්චාත්තාප වෙනවා ආයේ බහුවෙන්ද මුලක ඉඳලා මේ වනාත සුද්ධ කරගෙන තමයි එන්නේ. ඉතින් ඉන්සා භාවනා එක දිගට වැඩ කරනකොට මුල් මුල් දවස්වල ඇති කරගත්ත ඒ ගුණය පසුපසු දවස්වලට ආයෝජනයක් වෙන විදිහට එදාට එදාට අත්දකින්න පුළුවන් දේවල් කමටහන් වාර්තාට ඇතුළු කරන්න හැකි ඉක්මනින් ඉක්මනටම අරමුණට බැහැ ගන්න පුළුවන් විදිහට කටයුතු කරලා වැඩි වෙලාවක් ඉන්න එක තමයි ඒ දෙකම පොදු උපදෙස් දෙකක්. ඒ ටික තමයි මට මතක් වෙන්නේ මේ වෙලාවේ.
දේවාන් සරණයි දරුතර ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේදී සක්මනට ගොඩ වී සක්මන් කරන විට සුළු වේලාවකදී දෙපා වලට සිහිය යොමු කළ විට දෙපා දෙමාරුවට සක්මනින් එසවෙන බවත් ඉදිරියෙන් පොළවට පතිත වෙන බවත් හොඳින් දැනේ. මෙලෙසට විනාඩි 10ක් පමණ ගිය පසු එය නැති වී ගොස් නැවත සුළු මොහොතකින් ඉහත කී පරිදි සිහිය නැවත පිහිටා සුපුරුදු ලෙස දැනේ. වරහන් ඇතුලේ එහෙත් පර්යංක භාවනාවට වාඩි වූ පසු මුලින්ම හුස්ම රැල්ල නාසයේ අග තැවරි ඉහළටත් පහළටත් ගමන් කරන බව දැනේ. ඒ දැනීමද සුළු මොහොතකදී වෙනස් වී සිත විසිරෙන බවක් දැනේ. ගරු ස්වාමීන් වහන්ස, මෙහි ඇති අඩුපාඩු පහදා දෙනුමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. මේකදී ඇත්තට සලකා බලන තියෙන්නේ මේ ධක්මන පිළිබඳ නෙවෙයි පරියංක පිළිබඳ විතරයයි. ඒදී මුලදී ආශ්‍රව ප්‍රසවාසයේ පිණිලා හිත විසිරී යෑම වැඩි වෙනවා කියලා කියන්නේ සාර්ථක වැඩක්ද අසාර්ථක වැඩක්ද කියලා කියන්න ඔයතුරු දුත්‍රිකෙන් බෑ. ඒක නිසා බලන්න දවසින් දවස ආශ්‍රව ප්‍රසවාස බලන රැලි ගන්න ආශ්‍රව ප්‍රසවාස කියලා බලන වාර ගන්න වැඩි වෙන එකක්ද තියෙන්නේ එහෙම නැත්නම් අඩු වෙන එකක්ද? එතකොට මේ හිත විසිරීත යන තැන දක්වා ආස්වාද ප්‍රසවාසයේ හරහමද යන්නේ. ඒ වගේම හිත විසිරුණාට පස්සේ විසිරීච්ච හිතෙන් නැවත හිත ආපසු එනවද? එනකොට ආනාපානයටමද එන්නේ කියන විස්තර ටික අවශ්‍යයි. එහෙම නැත්නම් මේක සෞඛ්‍ය සම්පන්න ගමනක්ද ලෙඩ ගමනක්ද කියන්න බෑ. ඒ නිසා මේ දින එක නා කැමැතිද කියන්නේ නැගේ හිත විසිරුණාට පස්සේ නැවත ආනාපානට ගත්ත අත්දැකීම් තියෙනවද? අන්න ඒක පිළිබඳ විස්තර ටිකක් මට දෙනවා නම් මම සතුටු වෙනවා. අද කට්ටිය ගොළුයා කවුරක්වත් කැමති නැහැ කතා කරන්න. ඇස්සේ ඉන්නවා. ඉතින් නැතුව මට බෑ මට මේ ගුණාගුණ කියන්නේ නැතුව හිත විසිරී යනවා එක නම් කාටවත් තියෙනවා. අන්න ඒක බලන්න හිත විසිරී ගියාට පස්සේ නැවත ආනාපානට ගර්ගෙන ආධුනිකෙක් වායි කරන්න පුළුවන්ද කියලා ඒ තොරතුරු ඉත ඇතුල් කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා ඊගාවට ලියන වාර්තාව. අපි යනවා ඊගාව ප්‍රශ්නට. නිර්වාන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මා සක්මන් කරන විට වම දකුණ හා ඔසවනවා ගෙනියනවා තබනවා ආදී ලෙස සක්මන් කළෙමි. සමහර අවස්ථාවල මට විවිධ ශබ්ද ඇසුණත් ගණන් නොගෙන යන්නට හැකියාව ටිකක් ඇති වී තිබේ. සිත පිටට යනවා වගේ දැනෙන විට මා ගමන් කරමි සිතනවා. දැඩි ලෙස කල්පනාවක් ආවොත් වරහන් ඇතුලේ කාර්යාලයේ හෝ ගෙදර ගැන පමණක් නැවතී සිටිවිල්ලක් කියමින් මෙනෙහි කර අමතක කර දමනවා. විනාඩි 45ක් වගේ එසේ යද්දී කකුලේ විලුඹ කොටස පළමුව පොළවේ වැදෙන බව දැනුණා. ඔසවන විට එම කකුල මදක් නැමී ඉදිරියට ගිය බව දුටුවා. පාද මාරු කරන විට එක් පාදයකට දැඩි බරක් ඇති වෙන බවක් දුටුවා. විවිධ වේගයන්ගෙන් ගොස් බලන නිසාද දනහිත වේදනාවක්ද ඇතිවිනි. ඒ වේදනාවන් එකක් වී ලොකුවට නොදැනෙන්න සිතින් එය මෙනෙහි කර ගමන් කළෙමි. මෙහි වැරදි ඇත්නම් නිවැරදි කරන සේක්වා. සක්මණින් අනතුරුව පර්යංකයට ගිය විට ආනාපාන සති භාවනාව වඩන්නට උත්සාහ ගතිමි. හුස්ම රැල්ල ප්‍රකටව නොපෙනුනත් ඒ දෙස බැලීමට උත්සාහයක යෙදෙමි. සිටිවිලි ආවත් ඊට උඩින් පැන හුස්ම රැල්ල දෙස බලන්නට පුළුවන් කියා දැනෙනවා. ඒත් හරියටම පැහැදිලිව හුස්ම රැල්ලමද කියා සැකයක්ද ඇත. මෙසේ ටික වේලාවක් වරහන් ඇතුලේ විනාඩි 30ක් පමණ එක දිගට සිටින විට වරහන් ඇතුලේ සිතිවිලි නම් පාලනය වෙනවා. කිසිත් නොදැනී නින්දට පත් වූ වාසේ අවස්ථාවකට පත් වෙනවා. කිසියම් විදියකටම ඇහැ ඇරුනොත් ඒ සිතියේ මොන අවස්ථාවේදැයි පැහැදිලි නැත. නමුත් නින්දෙන් ඇරුණාසේ හැඟීමක් දැනේ. මෙය නිවැරදි මාවතේ සිට ලැබූ අත්දැකීමක්ද කියා නොතේරේ. අඩුපාඩු තැන් නිදොස් කර දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒ අන්තිමට විස්තර කරලා තියෙන විදිහට හැරිච්ච වෙලා නැත්නම් අවදි වෙච්ච වෙලාවේදී ආනපන බලන්න පුළුවන් නම් හොඳයි. සමහරවිට චෝදනාවක් එන්න පුළුවන් ආනපන පේන්නේ නැහැ කියලා. බලන්න තමන්ට
ඒ ගැස්සිලා අවදුනට පස්සේ කය මම මෙතන ඉඳගෙන ඉන්න බවට අවදි වෙන්න පුළුවන්. නැත්නම් අවදුනහම තමන් ඉඳගෙන ඉන්න බව බලන්න පුරුදු කරගත්තොත් තමන්ට තේරෙයි අවදි වෙන්න ඉස්සෙල්ලා අරමුණක් නැති වුණාට මම මේ කියන එකට යප්පට්ටලි වෙන්න පුළුවන්. අරමුණක් නැති වුණාට සතිය තිබිලා තියෙනවා. ඊට පස්සේ එක පාට අරමුණක් ආපු ගමන් ඒ අරමුණට හිත යනවා. ගිය ගමන් අරමුණක් නැති පැවතිච්ච සතිය පිළිබඳ සැකයක් පහළ වෙනවා. ඒක ස්වභාවිකයි. ඒක සර්වඥාන්සේ ආනන්ද සප්පයි සූත්‍රයේදී පිළි අරගෙන තියෙනවා. එතකොට තේරෙනවා අපේ හිත අරමුණක් නැතුව පවතින සතිය ගණන් ගන්නෑ. අපි ඒක හඳුනන්නේ හඳුන නැත්තේ මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකකින් කැඩිච්ච වෙලා. කැඩිච්ච ගමන් හිතේ ඉන්නේ කයට නම් මුල අරමුණට නම් ඉස්සලින්ද තියෙන සතිය. අවදි වුණාට පස්සේ හිත නන්නත්තර වෙනව නම් බය වෙනව නම් චකිත වෙනව නම් ඉඳලා තියෙන අසතිය. ඒක නිසා නැවත අවදි වුණාට පස්සේ මූල කර්මස්ථානට ආනපානිට හෝ ඉන්න ඉරියව්වට එන්න පුළුවන් නම් හරියට අර ඉතිවිලි තියෙති ශබ්ද තියෙති සක්මන බැලුවා ඉතිවිලි තියෙති ශබ්ද තියෙති පරියන්කේ ආනපාන බැලුවා වාගේ මෙතන සෙල්ලම් කරකමක් තියෙනවා. ඒක ලියන්න උත්සාහ කළා තියෙනවා. අන්තිම වාක්‍ය දෙකේ ඒ කියවිලා තියෙනවා. නමුත් පිළිසිදු නෑ. ඒ විදිහට ගැස්සිලා අවදුනාට පස්සේ ශරීරයට හිත ගන්න උත්සාහ කරාද සාර්ථක වුණාද කියලා පිළිසිදු නෑ. හැබැයි මෙයාට කරන්න පුළුවන්. ලෑස්තිලා ගියොත් මේක කරන්න පුළුවන්. ඒකෝට තමන්ට භාවනා කැඩෙන්නේ එක ජවනිකාවක් ඉවරයි ඊගාව ජවනිකාව පටන් ගන්නවා. ආයෙසරය මේ කය ආරමුණු කරගෙන භාවනා කරනකොට නුබෝ වේලාවකින් අර වගේ ආයේ හිත තැම්පත් වීමක් එනවා. හැබැයි ආයේ කැඩෙනවා. අන්න ඒ විදිහට මේ චක්‍ර 1 2 3 4 එක පිට ඇටෙන්න පටන් ගන්නවා. ඒක භාවනා ජීවිතේට ලොකු හයියක්. අන්න ඒක ඒ විදිහට වැඩෙන විදිහ කරගෙන යන්න කියන එකයි මතක්. පූජනීය ස්වාමීන් වහන්ස පෙර දින රාත්‍රී ඔබ වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවේ කරුණු සිත තුළ ධාරණය විය. අද දින උදෑසන සක්මන් භාවනාවේදී පය ඔසවනවා ගිනියනවා තබනවා යයි මනසිකාර කරමින් භාවනාවේ යෙදුණෙමි. මෙහිදී සිතේ විධානයට කය ක්‍රියා කරවන බව අවබෝධ විනි. එසේම එම පා එතවීමක්ම ලැබීමක්ම ඉතා හොඳින් සිහි කරද්දී පියවරක් පාසා ආරම්භයත් පැවතීමත් අවසානයත් දැක්කෙමි. සක්මන් භාවනාවෙන් පසුව පර්යංක භාවනාව සඳහා මම දැන් මෙතන මව සිහි කරමින් ඉඳගතිමි. ඉරියව්වට සිත නගා ගැනීමේ සිටම හයේ චලනයක් දැනෙන්නට විය. මෙහිදී මට ආශ්වාස ප්‍රශ්වාසයේට සිත නගාගත නොහැකි විය. අය පුරා විශාල කම්පන තරංග දුවන්නාක් මෙන් ගැහෙන ස්වභාවයක් දැනුනි. මේ චලනය පිටට පෙනේ දෝයි සිටිනි. පපු පෙදෙස කෝච්චියක් යනවා මෙන් ඩක් ඩක් ශබ්දයක්ද කුස තුල වෙන දමදමා පැහෙන බවක්ද විය. මට මේ කයේ ස්වභාවයේ වචනවලට නගාගත නොහැකි තරමි. සිත නිතැතිම්ම කයේ කුණප කොටස් 32 සිහි කරන්නට විය. එකිනෙක කොටස් ගලවා දමමින් බලද්දී අවසානයේ මම යන්නේ නැති බව සිතට දැනිනි. ඇත්තේ ඉතා අප්‍රසන්න කුණප ගොඩක්ම පමණි. රූපයේ අනිත්‍ය බව අසුභ බව දකිමින් සිටියෙමි. ටිකින් ටික කය නොදැනීම ගොස් තිබිනි. සිතද සංසුන්ව නිහඬ විය. තවත් බොහෝ හැඟීම් ඇතිව නැතිව යමින් සිත නිසල් මන්ව පවතිනවා මතකය. කයේ ඇති අනිත්‍යතාවය දැනි මව කුස සිට මේ දක්වා කාලයම මානසිකාර කළ බව මතකයි. ස්වාමීන් වහන්ස මට තවදුරට මා කළ යුතු කුමක්දැයි කාරුණිකව පහදා දෙනමින් දෙපා වැඳ ඉල්ලා සිටිමි. බෝහන්සේට පතන බෝධියකින් නිවන් සුව අත්වේවා. මේක අරපොඩි ඕනම කෙනෙක් පොඩ්ඩක් තම්බල පිට හැම ගහලා ගත්තා නම් මොකුත් නෑ. හරීම ලක්ෂණයි පක්ෂියා. ඒ අර ආම තියෙනකොට තමයි ඔක්කොම ආලවට්ටම්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නිච්ඡම්ම ගාවී කියලා හැම ගහපු එළදෙනක් වගේ කියලා.
ඉතින් භාවනා කරනකොට තමයි හැම තියෙද්දිම විනිවිද පේනවා. එතකොට මේකේ මේ රාකලයක් පැහැෙනා වගේ, බත්තරියක් දෙන්නා වගේ මේක ඇතුලේ වැට රාජකාරි ගොඩාක් තියෙනවා. ඒ එකක්වත් මමයා ඉන්න ඕනේ නැහැ. ඒ මමයා නැතුව සිටින වැඩ. ඉතින් අපි මෙතෙක්කල් අපි මේ මමයා කරපු වැඩ ටික තමයි ගෙත්තම් පන්නන් වැඩ, අර වැඩ මේ වැඩ වලට අයිතිවාසිකම් කියලා හිටියා. ඒක දැක්කේ නැහැ. මේ මමයාගෙන් පරිබාහිරව අනිච්ඡානුකව මේ සිටින වැඩපිළිවෙල නින්ද ජීවත් නැතර වෙන්නේ. ඒක දැකපු දවසේ පේනවා මේ මේ තියෙන කරදර මැදිවට මම මේ මැත්තේ සතුම් මරනවා, වරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, දුරු කියනවා, කේලම් කියනවා, විසර්ජන පරිසවචන තියනවා. ඒකෝනේ මේ ගොජේ කොහොමද කියලා. මනින්න කියන්න බෑ. ඒ නිසා මේ භාවනාවත් ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ මැත්තේ සමහර චින්තාමයන් ගිහිල්ලා තියෙන වගේ රචනය කියාගෙන යනකොට අහුම් කන් දෙනකොට පේනවා. නමුත් පුළුවන් තරම් මේකට මේ ඇති හැටි පේන එකට ඉඩ දෙන්න. ඉල්ලලා යන්නත් එපා, දෙන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ නැවත නැවත පෙනුනොත් මේ කය පාවිච්චි කරන එකක් නෑ කවදාකවත් කාගේ චිත්ත පීඩාවක් පිණිස. මොකද කාටවත් දෙන්න ඕනේ නෑ චිත්ත පීඩාවක් හැම කාරණම ඇති වෙන්න ටොංගානක් තියෙනවා. අපි කාට ඕනියක් කරන්න ඕනෙත් නෑ, වෛර කරන්න ඕනෙත් නෑ. මේ මිනිස්සයා ගත්තාම මිනිසට ඇති වෙන්න තියෙනවා. අපි වැඩක් බලාගෙන ඉඳනම් මේ කයේ සිදුවෙන වැඩ පිළිවෙල දැක්කනම් ඒකේ තියෙන පාලනයක් කරගන්න බැරුව ඒකටවත් ඒකේ මේ ආණ්ඩුමතු කිරීමක් නැතුව මේ යන වැඩ පිළිවෙල හරියට දැක්කනම් බුදුචානන්දේ ප්‍රශ්න කරනවා මේකට මම කියයිද කියලා. මේ ගොජේට මේ පැහින රාකලයට මේ තම්බෙන ගොජ දාන බත්හලියට මේකට මම කියයිද, මේක දකින්න නැති තාක්කල් මම කියනවා. දැක්කට පස්සේ ඔය එක එක කැලලක් කැලලක් වෙන් කළ බලන්න මම කියන්න තරම් වටිනා ප්ලැටිනම් වලින් හරි රත්තරන් වලින් හරි මුතු මණික් වලින් හදව මොකක්වත් තියනද කියලා ගෑවුනොත් හොදල විතර කරන්න බැරි කක්කාවක් හොගෙ තියෙනවා. ඒ ධර්ම අසුචියක් මේකේ තියෙනවා. අසුචි නොපච්ච වෙන්නේ. බුදුජානසෙන් සඳහන් කළ තියෙන මේක අසුචියක් විදියට දකින්න. ඉතින් ඒක දකින්න කවුරුත් කිව්වට හරියන්නේ මේ භාවනාවේ දැක්කනම් ඒක සඳහා කරන්න තියෙන අවතරණත් මේක පේන්න සකස් කරන එකයි. මේ ද්වේෂ කරන්නත් එපා, ප්‍රේම කරන්නත් එපා. ඇති හැටි දැක්කන්න. ඉතින් ඒක දැකපු කෙනාට අලුතෙන් පාඩම් ගන්නන්න ඕනේ නැහැ මේ ඉස්සරින් වංශගෙත් ඔකම වෙන්නේ කියලා. ඒ මොන්සර් අලුතෙන් පාඩමක් ගන්නන්න ඕනේ නැහැ මේක ඊයේත් ඔය සංගතියම වුණේ කියලා. යාර කියලා දෙන්න ඕනේ නැහැ. හෙටත් වෙන්නේ ඕකමයි කියලා නිසා වර්තමානයේ දැක්කනම් ඒක ඊට පස්සේ සම්මර්ෂණ නාන වලින් අතීත අනාගත අනිත් තැන්වල තියෙන වැඩපිළිවෙළක් තේින්න පටන් ගන්න. හැබැයි ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. Taman දකින්න දේ හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒ අනුව අන්වේ ඥාන සම්මර්ෂණ ඥාන වලින් පෙන්ලා දෙනවා ලෝකෙ කොතන කවුරු හිටියත් මේ සිල්ලම තමයි වෙන්නේ කියලා. ඉතින් ඒකේ නෑ කියන්න පුළුවන්. මොකද දැකපු කෙනා දන්නවා. ඒ මිනිහත් කවදා හරි දැක්කොත් ඕක තමයි දකින්නේ. ඒක නිසා මේ වගේ දකින්න හැම වෙලාවකම ඉදි අච්චත්තං වා කායේ කායානුපස්සී වීරති, බහිද්ධාවා කායේ කායානුපස්සී වීරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී වීරති කියලා මේ කායේ කායano බල්ලාගෙන ඉන්න කෙනාට මෙන්න මෙම ඇතුළ කියනකොට එයාට බාහිර ඉන්න කය සංසන්දනාත්මකව පේනවා. එතකොට හිත අජ්ජත්ත බහිද්ධා සංසන්දනය හරහා මේ සර්වචනාච අපිට උගන්ලා මේ පුද්ගලිකව අත්දකින්න දේ ආචාර ධර්මයක් බවට පත් වෙනවා. ලෝකයේත් එක සංසන්දනය වෙනවා. ඉතින් ඒක වෙන්නේ හිමීට සිද්ධ වෙන්නේ. මේ දේ වෙනකොට සමහරු බයට පිළිකුලට භවනා දාලා ගහලා යනවා. තව සමහරු මේකට ආස වැඩිකමට මේකට හිතවිලි දාගන්නවා. මේක වෙන්නේ මේ වේදනේ ඒකවලත් අවුල් කරගන්නවා. ඒ තරහ වෙන්නේ නැතු ඕනට වැඩි ප්‍රේම කරන්නේ නැතුව මේක ගානකට ගෙනිනවා කියන එක බොහොම අමාරුයි. ඒක නිසා ඒක ඒ ගානකට ගෙනියන එක තමයි භාවනා කරනවා කියන්නේ. ඒ නිසා මේක නැවත නැවත පේන්න කුමක් කළ යුතුද නැත්නම් මොන අනුග්‍රහයක් කළ යුතුද අනේ අනුග්‍රහය කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, සතිය හා සමාධිය යන්නේ පැහැදිලි අවබෝධයක් මාහට නොමැත. මා ගැන අනුකම්පා කර ඒ පහදා දෙනමින් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය දෙක සංසන්දනය කරන්න ඉස්සලා මගේ
යටහත් පහත් ඉල්ලීම තමයි මේ සතිය කියන එක අල්ලගන්න. ඊට පස්සේ අපිට සමාධිය කරගත හැකි ඊයේ කරපු දේශනාව පෙරේද කරපු දේශනාව දෙකේම මූලික වශයෙන් මේ සතිය කියන දන්නේ නැති කෙනෙකුට වැටහෙන්න පුළුවන් කියන කාරණා කියලා දීලා තියෙනවා. අපි මේ කරගෙන කරගෙන යනකොට ඒ සතිය වඩාගෙන යනකොට ලැබෙන අතුරුඵලයක් විදිහට සමාධිය ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සල්ලා මේක සතියේ මුල් තැන දීලා කරගෙන යන ඉදිරි අනාගතයේදී අපි බලමු දේශනා මාර්ගයෙන් හෝ සාකච්ඡා මාර්ගයෙන් සංසන්දනය කරන්න දැනට සතියෙන් සෑහීමකටපත් වෙලා ඒකි තාක් තුටි සතිය තහවුරු කර ගැනීම සඳහා උත්සාහ කරන්න. එතකොට මම කාගෙත් හායක නැතුව හරි සමාධිය තේරෙයි. අපි දේශනා විදිහට ඒක අනුකම්පාවෙන් සලකා බලමු. ඒ නිසා දැනට සතිය ප්‍රමුඛස්ථානයේ ධානය අඬ කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා භාවනාවට නවකේපු නොවුවත් සක්මන් භාවනාව වැදගත් අංගයක් වශයෙන් තේරුම්ගෙන තිබුණේ නැත. ඒත් සක්මන් භාවනා වාරයකදී විනාඩි 30ක් පමණ දකුණ වම යනුවෙන් පය තබමින් යන විට ලනුපැදුරේ ඇති උස් පහත් රියමන අනුව මගේ පතුලෙන් තුළු දුක් වේදනාවක් තැනින් තැන ඇතිවන බව වැටහුණි. තව දුරටත් සක්මන් කිරීමේදී ශරීරයේ වෙනත් ස්ථානවලත් වේදනා ඇති වී නැති වී යන බව දැනුනි. වෙනත් සක්මන් වාරයකදී දකුණ වම වශයෙන් පටන්ගෙන සක්මන් කරමින් යන විට ඉබේටම වාගේ ඔසවමි තබමි යනුෙන් දැනෙන්නට විය. පාය එසවීමේදී පතුලේ ඉතිරි කොටසත් පා ඇඟිලිත් පොළවට තද කර විලුඹ ඊටපසු එසවෙන හැටි පෙනුනි. මෙසේ සක්මන් කරමින් යන විට නාසය ළඟ තදවන බවක් වැටහුණි. ඔළුව ඇතුලේ මොළය සෙලවෙනවා වගේ වැටහුණි. මෙය මට තරමක ප්‍රහෙලිකාවකි. යම්කිසි වරදක් සිදු වුණා දැයි සිතුනි. ගෞරව පූර්වක උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දැන් තේරුණා දැන්නේ මොළය ඇතුලේ තියෙනවා කියලා මොනවාද? ලොකු දෙයක් ඒක. ඉසැතුලේ මොනාරේ ගොම හරි තියෙනවා. දැන් ඒක තේරෙන්නේ දැන් තමයි. ඒ නිසා යන විදිය හරි සැකහිතන්න එපා. ඉසේකක්කම කව සන්තෝෂ වෙන්න මොළේ කියන එකක් තියෙන්න එපා. ඉසේකක්කම කියන්නේ. ඉසේකක්කම කතෙන් නැත්නම් මොකක් හරි අප්සෙට් එකක් තියෙන. ඒ නිසා බය ආවට කමක් නැහැ. අතාරින්න එපා. සද්ධාව කඩා ගන්න එපා. සීල කඩා ගන්න එපා. සැක ඉපදන්න එපා. දිගට මොකද පේන්න අරින්න උගාක් කිනේ කමතක කරන දෙයක් තමයි සක්මන. ඒ වගේම ගොඩාක් විස්තර විභාග පෙන්වන තැනක් තමයි සක්මන. ඒ නිසා නිකම් බය නැතුව කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට සක්මන ඇල්ලුවා නම් එයා දීර්ඝ ගමනකට ලෑස්ති අනිවාර්යයෙන්ම සුබ ප්‍රතිඵල දකිනවා. යම් කිසි කෙනෙක් සක්මන නැතුව සමාධියෙන් මොන જાති ලැබුවත් සාධාරණ සැකයක් තියෙනවා. දවසක බෙල්ල වැල දාගන්න ඉඩ තියෙනවා. මේ ලැච්විච්ච සමාධිය නැතුණයි කියලා. සක්මනේ නම් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මිට වැඩි සක්මනට ගරු කරලා විශේෂයෙන්ම 50 බනා ගරු කරලා ගමන යන්න බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම සක්මන් භාවනාව කිරීමේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යන පියවර අනුගමනය කරමි. එම එක් එක් පියවරවල මුලැමැද අග අවස්ථා නිරීක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් මාහට නොමැත. මේ සඳහා ගුරු උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. දෙවන් තරණයි. සාමාන්‍ය මුලදී මුල දඬක බලන්න යන්න එපා. ඇවිදින වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි ඇවිදිනවා. එතකොට මේ වම තියෙනකොට දකුණ නෙවෙයි, දකුණ තියෙනකොට වම නෙවෙයි කියන මේ පැහැදිලිකම. පුදුුවන් තරම් පුරුදු කරන්න. එතකොට ඉස්සරහට තියෙන ඔසවනවා තබනවා, ඔසවනවා යවන තබනවා එන්ඩීට තියෙන නිසා ඒකෙන් පටන් ගන්න එපා. පටන් ගන්න මම සක්මන් කරන වෙලාවේ සක්මන් කරන බව දන්නවා. සාමාන්‍ය වම දකුණ තීරණා කියලා පටන් අර ගන්න මූල පියවර ටික සකස් කරගත්තොත් මේකට යන්න පුළුවන් වෙයි. ඒ නිසා අනුපූර්ව ක්‍රමයට මනස කාර්ය යොදවන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම පර්යංකේ හෝ අර්ධ පර්යංකේ දෙපා නවාගෙන මිනිත්තු 10කට හෝ වැඩි වේලාවක් සිටි විට දෙපා හිරි වැටි. ඉන්පසු තද වේදනාවක් හටගනි. එවිට වේදනාව මෙනෙහි කරමින් සිටීමට පුළුවන්. නමුත් මෙසේ කළ විට මට රාත්‍රී නිින්ද යාම ඇන හිටි. මෙලෙස කකුල් හිරිවැටීම සහ නිින්ද නොයාම ගැන
සම්බන්ධයක් තිබිය හැකිද? කරුණාවෙන් පිළිතුරක් ලබා දෙන්න. මා දැන් පුරුදු වී සිටින්නේ දෙපා පිටුපසට දමා වාඩි වීම හෝ පුටුවක වාඩි වීමයි. තෙරුවන් සරණයි. ඉතින් මේ වාඩි වෙලා ඉන්න පාඩමක් උගන්වන්න නෙවෙයි මේ රිට්‍රීට් එක තියෙන්නේ. වාඩි වෙලා මොකද්ද කරන්නේ කියලා. ඒ නිසා මේ එක දවසක්වත් ආශස් ප්‍රසාසයේ හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ හුස්ම බැලුවද කියන තොරතුරු නැතුව මේ ඉඳගෙන ඉන්න එකයි කකුල් රිදෙන එකයි නිින්දයි සම්බන්ධ කාරණා සාකච්ඡා කරන්න හදනවා කියලා කියන්නේ අපි මේ යන්නේ කොහෙද මල්ලි පොල් කතාව. නිසා කරුණාකර තමයි මේ ප්‍රශ්න ලියලා නැවත සලකා බලන්න මේ ප්‍රශ්න වාර්තාවක් ඉදිරිපත් කරන්න අපි දීලා තියෙන මේ රචනයයි මේ කොහෙද යන්නේ කියලා. එක වාක්‍යයක් හරි ලියන්න අඩු ගානේ මේ මම ඉඳගෙන භාවනා කරන්නේ මම බලන්නේ ආශ්වාස ප්‍රශ්වාස නැත්නම් මම බලන්නේ වම දකුණ. මට මෙන්න මෙහෙමයි ආශ්වාස ප්‍රශ්වාස පේන්නේ කියවනම් මගේ කන් දෙක ඇරිලා එනවා. එහෙනම් මේ ඉඳගත්ත කකුල් වමට දානවා දකුණ දානවා අර කකුල් මේ කකුල් කියනකොට මට නිකන් ඇතුලේ අපබ්‍රන්ත වෙනවා. ඒකට ඊට පස්සේ ඒක නිින්දකට සම්බන්ධ කරන්න හදනවා කොහේ මාව ගන්න ගහන යන්න හදනවා දන්නේ. ලේසි වෙන්නේ නැහැ මාව ගෙනියන්න කොහොමද. ඒක හොඳට මතක තියාගන්න අනවශ්‍ය බොරු ප්‍රයත්න කරන්න එපා. මයේ පාර දෙන්නේ මේ මූල කර්මස්ථාන ඇත්තේ. ඒක ලියන්නේ නැත්නම් ඒකෝලි විසිකලලා. ඒ පෑනත් කඩලා දාන්න. ඒ වෙලාවත් අයින් කරලා දාන්න. නිකන් අනවශ්‍ය සබාව නොමග යවන්න එපා. මම තේරෙනවා බගෑපත් ගැතියි. නැවත් අපි ඉන්නේ ඒ ක්‍රිමිනල් කෝට් එකක් නම් ඒක රත් වාහන නඩු අහන්න බෑනේ. ඉදන් නඩු අහන්නත් බෑ. ඒක ඒ උසාවියට දාන්න. මේ උසාවිය ඇහෙන්නේ මේ ඉඳගත්තර කරන භාවනාව ගැන විතරයි. මේ කකුල් තමනියව ගැන හෝ නිදිමත ගැන කතා කරන්න බෑ. අරකට සාපේක්ෂව නම් කතා කරතයි. ඒෂා නැවත කරුණා කරලා ලියන්න මේ භාවනාව ගැන ලියලා මේ අතුරු ප්‍රශ්නයක් විදියට. මේක ප්‍රශ්නයක් කරගන්න ඉදිරිපත් කරන්න හදනවා නම් ඒ මගෙන් උත්තර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නවා. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස මම ආධුනිකයෙක් වෙමි. අද දින සක්මන් භාවනාවේ යෙදෙන විට ප්‍රථමයෙන් වම දකුණ ලෙසද පසුව පාදයේ පොළව සමග ස්පර්ශ වන ආකාරයේ දෙසද බලා සිටියෙමි. ටික වේලාවකට පසුව පොළව සහ මම අතර අවකාශයේ අඩුවී පතුලෙහි පොළව සමග ස්පර්ශ වන ස්ථාන වැඩි වෙන බව දැනුනි. එම කෙටි කාලය තුල අවට ශබ්ද ඇසුනාද යන්න මතක නැත. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් ඈතර වීමට මෙම පින හේතු වේ. නිරෝගී සම්පත්තිය ලැබේවා. අති ගෞරවනීය ස්වාමින් වහන්ස සුතමය ඥානය පිණිස අවශ්‍යයි සලකන්නේ නම් මේ කාරණයේ ධර්මදේශනාවකට සම්බන්ධ කොට විග්‍රහ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. අතිපූජ්‍ය කටුකුරුම්දී ඥානානන්ද ස්වාමින් වහන්සේගේ අලුත්ම පොතෙහි මට වැටහෙන හැටියට මෙවැනි අදහසක් ඇත. එනම් සම්මා දිට්ඨිය තුළම අන්තර්ගත වූ එක්තරා විසංවාදයක් ඇත. සම්මා දිට්ඨිය සාපේක්ෂක හා ප්‍රායෝගික අගයෙන් පමණක් යුතුය. ඒ මිස එය ඒකාන්ත වරහන් ඇතුළේ ඇබ්සොලියුට් ධර්මතාවක් නොවේ. එයද එක්තරා දෘෂ්ටියකි. එහෙයින් යම් අවස්ථාවකදී සම්මා දිට්ඨියද අතහැරිය යුතුය. මා වටහා ගත්තා නිවැරදිද? අන්තිමේදී ධර්මයත් අත්හරින්න සිදුවේ. මේ කොටස ලියලා තියෙන මේ උද්දృత පාඨයක් විදිහට සාකච්ඡා අන්තිමේදී ධර්මයත් අත්හරින්න සිදුවේ කියන කොටස යනු මෙයමද? ධර්මදේශනාවකට හෝ සම්බන්ධ කර පහදා දෙන්නේ නම් ඉතාම ස්තුතිවන්ත වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ වේවා. මට එක්සෑම් එකේ 79 දී ධම්මික හැමදෙරෝ කිව්වා හැම දිට්ඨියක්ම මිච්ඡා දිට්ඨි. අද්දිට්ඨිය කියලා එකක් තියෙනවා නම් ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ සම්මා දිට්ඨිය කියන වචනයක් දාලා තිනවා. ඒකේ අදහස කිසිම දිට්ඨියක් නැහැ. ඒ නිසා දෘෂ්ටියක් කියලා මොනවා හරි තියෙනවා නම් ඒක අසුචි තමයි. ඒ නිසා ඒ අදහසත් එක්ක මේක ගලපලා තේරුම් ගන්න බලන්න. එන්න දෘෂ්ටි අතහැරීම මිස සම්මා දිට්ඨිය කියලා අල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී හුස්ම නතරවන බව හැඟෙන අවස්ථාවට පැමිණෙන්නෙමි. දිගින් දිගටම එම තත්ත්වය තුළ සිටීමේදී භාවනාව පිළිබඳ ප්‍රායෝගික මෙන්ම න්‍යායික කරුණු සිතට ගලා එයි. මේවා කෙලෙස් සහගත තත්ත්වයක් නිසා සිතට නැගෙන දේද? එසේ වන්නේ ඇයි? මා පිළිබඳ අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මේව ස්වභාවයෙන් කෙලස් නෑ. මේවට මනාපමනාප පහළ වුණොත් විතරක් කෙලස් වෙනවා. ඕන දෙයක් මතුවෙන කිසිම දෙයක් කෙලස් නෑ.
මතුවෙන දේ මනින්ද ගිරන්න ගියොත් මනාපමනා පහල වුණොත් ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් විතරයි කෙලෙස ඒසයිව මතු වුණාට සිහියත්තේ මෝඩෙක් වගේ ඉඳලා ඒවට යන්නත් මම ඇඟේ ගා ගන්න එපා ඇඟේ ගැවොත් කෙලෙස වෙනවා ඇඟේ ගැවෙන්නේ නැතුව කරන්න යන ක්‍රමයේ තමයි අපි විපස්සනාදී පාවිච්චි කරන උපක්‍රම. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී සතිය අරමුණු කෙරෙහි යොදවමි වරහන් ඇතුලේ නාභිගත කරමි ආශ්වාස ප්‍රශ්වාසයේ නතරවන අවස්ථා අත්දකිමි. නමුත් භාවනාවේදී හිත උරහිස් කොටස සමග ඉදිරියට නැමී යයි. මේ පෙරකී සසන උදාසීන අවස්ථාවේදීද සිදුවේ. එය මට දැනුන විට මම යලි හිත ඍජුව තබා ගනිමි. එසේ කිරීම චේතනා සහිත වූද ඉන් සසන වාර කිහිපයක් පමණක් යලි ඇතිවනවා හැර වෙන භාවනාවෙන් අත්දකින කිසිවක් නොදැනෙන නොහැඟෙන තත්වයට බාධාවක් නොවේ. ඉහත කී තත්වය වරහන් ඇතුලේ හිර සමවන්න හිත ඉදිරියට නැමී යාම වැරදි ඉරියව් තත්වයක් තුළ සිදුවන්නක්ද කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව වේවා. හිත ඉදිරියට නැමුණත් පැත්තට වැන්නත් කැරකෙන්න ගියත් ඒක දන්නවනම් හොඳයි නොදන්නවනම් අමාරුයි. ඒ නිසා දැනීම තියාගෙන ඒකට අවදි වෙලා ආයිස නැමුණන නැමිච්ච බව දැනගෙන හිටියට කමක් නැහැ. කෙලින් කර ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගෙන වෙන එක නොදැන වෙනවට වැඩිය හොඳයි. ඒ කියන්නේ මේක සනීප වෙන්නයි හදන්නේ. ඒ නිසා ඒක ඉදිරිය වෙනසක් නිසා නෙවෙයි. මේක වෙනද නොදැන වෙච්ච එක දැන් දැන වෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳ දැනුවත්ව ඉන්න බලාගෙන ඉබේම මේ කෙලින් වෙලා එනවා. ඒ නිසා මේ නරක නැත්නම් පැටලිච්ච තැනක ඉඳලා නිවැරදි වෙන වැඩපිළිවෙලක ඉන්නවා කියලා සතුට වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේ පැවැත්වු ධර්ම දේශනාවේදී කියා දුන් පරිදි මම ආනාපානය දෙස තියුණු සතියකින් යුතුව බැලුවෙමි. මා දුටු දේ මෙසේය. පළවෙනි කරුණ ආශ්වාසයේදී සුලන් රැල්ල නාසයේ ඉදිරි සුඩේ ස්පර්ශ වෙමින්ද නාසයේ ඇතුළත පටක මත ගැටෙමින්ද ඉහළට ගලා ගොස් උඩුතල්ලේ කෙළවරදී නොපෙනී යයි. මෙහිදී උඩුතල්ලේ කෙළවර මත සිතිලක් දැනේ. දෙවෙනි කරුණ ආශ්වාසයේ ආරම්භය නාසයේ ඉදිරි සුඩේ සිට බව පෙනුනි. තුන්වෙනි කරුණ ආරම්භයේදී ආශ්වාස සුලන් රැල්ලේ වේගය සාපේක්ෂව වැඩිය. හතර එහි පීඩනය අඩු ලෙස දැනින. පහ ආශ්වාස සුලන් රැල්ල උඩුතල්ලේ කෙළවර ගැටෙන විට එහි පීඩනය වැඩි වෙන බවද වේගය අඩු වෙන බවද හම්පන චංචල ගතිය වැඩි වෙන බවද පෙනුනි. හය ආශ්වාසයේදී සිරුර වැඩි බලය යොදවන බව දැනුනි. හත ආශ්වාස ප්‍රාශ්වාසයට වඩා දීර්ඝ බව දැනුනි. අට ආශ්වාස වායුව වඩා සජීවී සහ සැහැල්ලු ලෙස වැටහිනි. නවය ප්‍රාශ්වාස වායුවේ ආරම්භය අල්වාගත නොහැකි විය. දහය එය එකවර පීඩණයෙන් මිදී අඩු කම්පන චංචල ගතු සහිතව වැඩි වේගයකින් නාසයෙන් පිටතට ගලා යයි. එවිට නාසයේ උඩ මත උණුසුමක් දැනුනි. එය නාසයෙන් පිටතට විදින ගතියකින් යුක්ත විය. 11 ප්‍රාශ්වාස වායුවේ ආරම්භක පීඩණය වැඩි බව දැනුනි. එම පීඩණය අඩු වෙමින් පිටතට ගලා ගොස් නොපෙනී ගියේය. 12 ආශ්වාසයට සාපේක්ෂ ලෙස සමවන්න ආශ්වාසයේ සාපේක්ෂ ලෙස කෙටි විය. 13 ආශ්වාස වායුව සිරුර තුලට ඇතුල් වූයේ ප්‍රාශ්වාසයේ ලෙස පිටතට ගලා ගියේ නාසයේ වම්පස සිදුරෙන් පමණක් බව දැනුනි. 14 ආනාපානයේදී සතිය දියුණු වන විට ඉහත සඳහන් කළ හැසිරීම් වඩා හොඳින් දියුණු ලෙස බැලිය හැකි විය. 15 ඉහත සඳහන් හැසිරීම් රටාවල වෙනස අනුව ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ වෙන්කර හඳුනාගත හැකි විය. මේ සියල්ල නිරීක්ෂණය කරන ලැබුවේ පර්යන්තයේ සිටය. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ තොරතුරු තව තව පිරිසිදු වෙයි. කාලානුරූප වෙනස් වෙන හැටි ආශාස් ප්‍රසාස වෙනස් වෙන හැටි මේ ක්‍රමෙමයි කරන්න තියෙන්නේ. තව තව තොරතුරු හුරු කරගන්න බහුල කරගන්න සමීපව නිරීක්ෂණය කරන්න. එතකොට තොරතුරු ඉබේම ගොනු වෙන්න පටන් ගන්නවා. අවසරයි මට ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ මම සක්මන් භාවනාවෙන් පසු පර්යංකයට වාඩි උනේමි. පළමුව මම දැන් මෙතන යන්න මිනිහි කර
මම ඉඳගෙන සිටින ඉරියව්ව දෙස බැලීමෙන් අනතුරුව ඇඟ ලිහිල් කර මගේ ශරීරය දෙස බලා සිටියෙමි. ඉන්පසු හුස්ම රැල්ල මෙනෙහි කරමින් සිටින විට ඒ යාන්තමට ප්‍රකට වූයේ උදරයේය. උදරය යාන්තමට ගැස්සෙන වාසේ දැනුනි. ඉන්පසු ටිකක් පිම්බී තෙරපීමක් සහිතව දැනුනි. පසුව එය ලිහිල් විය. ආශ්වාසයේදී පිම්බෙන බවත් ප්‍රශ්වාසයේදී හැකිලෙන බවත් අත්දැක්කෙමි. මෙය ක්‍රමයෙන් මනාව ප්‍රකට විය. ඉන්පසු ටික වේලාවකින් මට දීර්ඝ ආශ්වාසයක් දැනුනි. ඒ සමගම ආනාපානයද දැනෙන්නට විය. මම මෙය සිතා මතා නොකළෙමි. බලා සිටියා පමණි. හුස්ම උදරයේ නාසිකා අග වදින බව දැනුනි. දකුණු නාසිකාව හොඳින් ප්‍රකට විය. හුස්ම රැල්ල පිටවන විට උණුසුම් බවක් සහ ඇතුළු වන විට උණුසුම් නොවන බවක් අප්‍රත්‍යක්ෂ විය. ඉන්පසු මා තුලින් නිතර රැව් දෙන සංගීතමය හඬ වඩාත් ප්‍රියුර ලෙස දැනුනි. ඉහත සියල්ල සිදුවන විට සංගීතයද නින්නාද වුනි. නමුත් මම එකම දෙයකට හෝ තලිත නොවි හුස්ම රැල්ල දෙස බැලුවෙමි. දැන් උදරයේ උස් පහත් වීමත් ආනාපානයත් සංගීතයත් තුනම දෙස බහේ බලා සිටියෙමි. සියල්ල සිදුවේ. මම මුකුත් නොකර වාඩි වී සිටිමි. අම්හල් තුනක මහා වැඩ ගොඩක් ගියත් මට කිසිදු බාධාවක් නොවුනි. නිදි මත ආවේම නැත. හිත පිට ගියේම නැත. ඔළුවට නාඩි වැටෙන වාසේ දැනුනි. පසුව ඔළුව බරගතියක් දැනි පසුව නැතිව ගියේය. වේදනාවක් වරහන් ඇතුලේ කයි දැනුනේම නැත. හිතට සොම්නස් බවක් දැනුනි. අලුත් බවක් දැනුනි. නැවුම් බවක් පිරිපුන් බවක් දැනුනි. සංගීතය වරහන් ඇතුලේ වාදනය කොපමණ වෙර දැරුවත් මම එයින් චංචල නොවුනි. ඒ හැම දෙයක්ම මගේ අනුදැනුමෙන් තොරව පැමිණ රඟ දක්වා හෙම්බත් වී නැතිව යයි. යලි පැමිණේ. යලි රිද්මයන් මාරු කරමින් නැති වී යයි. මා තුල ප්‍රශ්නයක් නැත. ඇතිවන වෙනස් වීමින් පවතින නැතිවන තත්ත්වයන් තුල මගේ භාවනා ප්‍රගතියක් ඇත්නම් ඔබ වහන්සේ මට අනුග්‍රහය දක්වන සේක්වා. වැරදි තිබේ නම් පෙන්වා දෙත්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔව් මේම එක එක දේවල් එක එක පැතිකඩ එක එක තටහන් එක එක ආකාර පෙනවට සත්‍ය කැඩම කියලා ගත්තොත් කැඩලම තමයි. ඒ මොනවා තිබුණත් සද්ධාව කැඩෙන්නේ නැහැ. මොනවා කියනවා සීල කැඩෙන්නේ නැහැ. මොනවා කරනවා සතිය කැඩෙන්නේ නැහැ කිව්වොත් කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනස කොයි වෙලාවෙ වෙනවද දන්නේ. ඒක උනාට පස්සේ තමයි තේරෙනවා මේ ධර්මයේ තියෙන සජීවිකම. ඒ නිසා මේ ඔක්කොම කාගෙන යනකම් يعني මේ විනිවිදලා දකින්නකම් හරිම කටුකයි. නමුත් එදාට විනිවිදපු දවසේ තේරෙනවා මේ ක්‍රමයේ අර වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ කරගෙන යනකොට අර අත්විඳපු සෑම කරදරයක්ම ඉක්ම කරගෙන සතුටු තැනකින් කෙලවර කරන්න පුළුවන්. නමුත් වැඩේ ඉවර නෑ. ඒ විශ්වාසය තමන්ගේ දුර ගමනකට උදව් කරනවා. ඉතින් මේ විදිහට මේක කියන්නේ ඇත්තට අඩුපාඩුවක් පේන්නේ නෑ. ඉතින් මේ හැකි සංඥාව එහෙම නැත්තම් මේ ලෑස්තිලා යන ගමන තමයි භවනා ජීවිතයේ තියෙන අපි උපයාගත්ත ලොකුම දේ. ඉතින් අපි ඒකත් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අපිට විනාඩි 40ක් තියෙනවා සක්මණ සඳහා. එනිසා සභාවෙන් පැනගෙන ප්‍රශ්න වලට සාදර වෙන්න වෙලාවක් නැහැ. අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. තුනට අපි නැවත සමූහික භාවනා අතරස් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.